හරි හැමෝටම අහනවා නේද? හැමෝටම මම ක්ලියර්ලි අහනවාද? මොකක් හරි එකක් දාන්න සේව් එකක් අහනවා නම් අහනවා මදුෂා. හරි හරි අද මම කරන් ඉන්නේ LKS 38 කියලා දන්නවනේ ඕගොල්ලෝ. හරි මම හිතන ස්ක්‍රීන් එකේ පේනවා කියලා ඔයගොල්ලන්ට. ස්ක්‍රීන් එකේ පේනවද ඔයගොල්ලන්ට? පේනවා පේනවා පේනවා. හරි. හරි අද කතා කරන් ඉන්න මං LKS 38 ගැන. ඒ කියන්නේ intangible assets. හරිද? ඒ කියන්නේ මම මේක කරන්නේ කැම්පස් එකේ නෝට විතර සීමා වෙලා නෙමෙයි, මම පොඩ්ඩක් වැඩියෙන් කරන් ඉන්නේ. මොකද මම දැක්කා අපේ කැම්පස් එකේ තිබ්බ සුවක්ෂන් පේපර් එකක් තිබ්බේ. ඒ පේපරේ අපිට උගන්නපු නැති කොටස් හිටන් අහලා තිබ්බා. උදාහරණයක් විදියට අපි දැන් කැම්පස් එකේ ඉන්න කවුරුත් දැනට SIC 32 කියන්නේ මොකද්ද කියලා අහලා නැහැ. හරිද? ඒතර ඒක තියෙන්නේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක තමයි යන්නේ. ඉන්ටැන්ජිබල් ඇසෙට් එකත් එක්ක යන වෙන ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ඒකෙන් ප්‍රශ්න දාලා තිබ්බා අපේ කැම්පස් එකේ ඒ ඉන්ටැන්ජිබල් ඇසෙට් පාඩමේ තිබ්බ ක්වෙස්චන් පේපර් එකේ. එතකොට ඒකෙන් කියන්න පුළුවන් අනිවාර්යෙන් ඒ ඉන්න මිස් මේක කරෝ මිස් මේ සම්පූර්ණ ස්ටෑන්ඩඩ් එකේම ප්‍රශ්න අහන්න පුළුවන් වෙයි. එහෙනම් අපි සම්පූර්ණ ස්ටෑන්ඩඩ් එක ගැනම පොඩි අවබෝධයක් තියාගන්න හොඳයි කියලා මම හිතනවා. ඒකෙන් තමයි මම පොඩ්ඩක් තමන්නලට කැම්පස් එකේ උගන්වු නැතිව උගන්වන්න පුළුවන් මේ කියන්නේ කියලා දෙන්න පුළුවන් මේ එහෙනම් වැඩි අය අර මේ ඒ ටික අර මම වැඩියෙන් කියලා දෙනවා ඉතර අයින් කරන්න යන්න එපා. ඒවත් ඕන වෙන්න පුළුවන්. හරි මම ඉස්සෙල්ලාම පටන් ගන්නම් ඩෙෆිනිෂන් එකෙන්. මොකද්ද ඉන්ටැන්ජිබල් ඇසට් එකක් කියන්නේ කියලා අයිසර පොඩ්ඩ ඉංග්‍රීසියෙන් කියවන්න. ඉන්ටැන්ජිබල් ඇසට් ඊස් අ නන් මොනිටරි ඇසට් විතවුට් ෆිසිකල් සබ්ස්ටන්සස් and it is held in the entity for manufacturing good and services or administrative purpose or for rental purpose or for distribution purpose and are expected to be used more than 1 year of time. හරි. අපි දැන් මේක මේ තියෙන definition එක පොඩ්ඩක් දැන් කරලා බලුවොත් ඉතින් අපිට මොකක් හරි දෙයක් කරන්න අපි ඉස්සෙල්ලා මේකේ ඩෙෆිනිෂන් එක හොඳට පුළුවන් එන්න ඕනේ. හරිද? එතකොට ඩෙෆිනිෂන් එක ගත්ත ගමන් කියනවා ඉන්ටැන්ජිබල් ඇසෙට් ඉස් නන් මොනිටරි ඇසෙට්. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ නන් මොනිටරි ඇසෙට් එකක් කියන්නේ කියලා. හරිද? නන් මොනිටරි ඇසෙට් සෝරි නන් මොනිටරි ඇසෙට් එක කතා කලින් අපි කතා කරන්න ඕනේ මොකද්ද මොනිටරි ඇසෙට් එකක් කියන්නේ කියලා. හරිද? මම යටින් දුන්න එක මොනිටරි ඇසෙට් එකක් කියන්නේ money held. ඒ කියන්නේ ඒ ඇසෙට් එකේ money held. දැන් අපි ඉස්ස ඕ ලෙවල් කාලේ ඒ ලෙවල් කාලේ අපි ඉගෙන ගත්තා අපි එතන investment. නැත්නම් අපි කියනවා මොනවාදර කියන්නේ ස්ථාවර තැන්පත් මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ එකක් හරි FD fixed deposit කියන එක අපි ඒක අපි ඒක හැඳින්නුවා මොකක් විදිහට අපි ඒක හැඳින්නුවා අස්පුෂ්‍ය වත්කමක් විදිහට. හරිද? ඒත් එන්නේ අපි ඒ කරපු දේ දැන් වැරද්දක් කියලා තේරෙනවා මේ ඩෙෆිනිෂන් එකේ මෙතනින් නේ. මොකද්ද කියන්නේ? ඒක يعني අනිවාර්ය ඉන්ටැන්ජිබල් ඇසට් එකක් නම් ඒක නන් මොනිටරි ඇසට් එකක් වෙනවා. ඒ කියන්නේ ඒක මූල්‍යමය නොවන يعني මූල්‍යමය දෙයක් ගබඩාවලානේ දෙයක් වෙන්න ඕනේ. හරිද? මං චුට්ටක් මේ මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් මං චුට්ටක් දිගට කිව්වොත් මේ මම මේක පොඩ්ඩක් අයි කියවන්නම්. නන් මොනිටරි ඇසට් ආ මනි හෙල්ඩ්. ඒ කියන්නේ මනි හෝල් කරන් ඉන්න to be received in fixed or determinable amount of money. හරිද? example එකක් ගත්තොත් දැන් ඔයා මොකක් කාත් එක්ක හරි ඔයා ගාව තියෙන හිතන්න ඔයා දැන් stock විකුණනවා. එතකොට ඔයා ගාව තියෙන stock එක ඔයා විකුණපු අපිට හිතමු දැන් මේක ඔයා දැන් විකුණන්නේ ණයට. ණයට විකාම ඔයයි ඒ කස්ටමයි අතර එතන මොකද්ද agreement එකක් ඇති වෙනවා. agreement එක මොකද්ද? මම ඔයාට දෙනවා goods ටික මේ කස්ටමර් දෙන්න ඕන මොකද්ද සල්ලි. ඒකේ අංක කාල සීමාවක් මේ අස්සේ වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ අපි ඒ වෙලාවේදී මේ අපි මොනවාද එක වුණ වටිනාකම වෙනස් වෙන්න. ඒ කියන්නේ ඒක ෆික්ස්ඩ් amount එකක්. ආයෙ මට කියන්න බෑ අවුරු තව මාසකින් සල්ලි දෙන්න නැතිදී මට සල්ලි ගන්න ඉඩ කරා කියලා කියන්න බෑ. මොකද අපි එදා agreement එකක් ගහගත්තා මම මේ ගන්න තමයි දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක ෆික්ස්ඩ් amount එකක්. එතකොට අපි ඒක
අපිට ලැබෙන්න තියෙන මොකද්ද? ෆික්ස්ඩ් අමවුන්ට් එකක් මනි. එතකොට ඩෙටර්ස් ලා අපි හරියටම බලුවොත් ඩෙටර්ස් ලා කියන්නේ මනි හෙල්ඩ් ඇසෙට් එකක්. ඒ කියන්නේ එක මොනිටර් ඇසෙට් එකක් ඒකත්. හරිද? එතකොට ඩිටර්මිනබල් ඇසෙට් අමවුන්ට් එකක් කියන්නේ අපිට තීරණය කරන්න පුළුවන් කාට හරි. ඒ කියන්නේ අපි දැන් FD එකක් දැම්මොත් හරිද? FD එකක් දැම්මොත් ඒක බැංකුවට තීරණය කරන්න පුළුවන් දෙන පොලිය. නේ? ඒකෝර අපි සේවිං account එකක් සල්ලි දැම්මොත් අපිට يعني බැංකුවට තීරණය කරන්න පුළුවන් අපිට මොකක්ද දෙන පොලිය කියලා. එතකොට ඒ වගේ දෙයක් තමයි මේ මොනිටර් ඇසෙට් එකක් කියන්නේ. එතකොට intangible asset එකක් වෙන්න නම් අනිවාර්යෙන් ඒක non monetary asset එකක් වෙන්න ඕනේ. මේ කියන්නේ වඩන් තේරෙනවා. ඇයි දැන් FDN නැත්ති කියලා මෙන්න මේ intangible asset කියන ගණයට. FD නැත්තම් ඔය කියන දේවල් debtors අපිට දැන් මෙන්න මේ මේක නැත්තම් අපිට ඕන නම් debtors ලුණත් මේකට දාන්න පුළුවන්. intangible asset එකක් විදියට. ඒත් අර non monetary හින්දා අපිට ඒ වගේ දේවල් කරන්න බෑ. හරි. ඊට පස්සේ දෙනවා මොකද්ද? Without any physical substances. ඒ කියන්නේ අපිට intangible asset එකක් අල්ලන්න බෑ. හරිද? අපිට ඒක උඩ ඉඳ ගන්න බෑ. පයින් ගහන්න බෑ. කියන්නේ අපිට ඒක අපිට දකින්න බෑ. අපි පාටක් දන්නෙත් නෑ. අපිට ඒක ඔළුවෙන් මවා ගන්නවත් බෑ. මෙහෙම තමයි තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒකට කිසිම physical substances එකක් නෑ. හරිද? එතකොට ඒ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ intangible asset එක business එකේ තියෙන්න ඕනේ එක්ක manufacture good and services. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි මොකක් හරි අපි සාමාන්‍යයෙන් දන්නවා software කියන්නේ අපි සාමාන්‍ය පොදුවේ දන්නවා software එකක් කියන්නේ intangible asset එකක්. අපි දැන් මේ මේකට මම example එකක් කිව්වොත් අපි දැන් ලොකු karma මොකක් හරි මොකද කියන්නේ garment එකක් කරනවා. මේ garment එකේ දැන් අපි t-shirt එකේ ඉස්සරහට මොකක් හරි needle work එකක්. ඒ කියන්නේ නූල් වලින් මොකක් හරි අපි මොකක් හරි ගෙත්තමක් හරි මොකක් හරියක් දැන් අපි කරන්න දැන් ඉන්නේ. දැන් ඕක අතින් කරනවා නම් ඒ කියන්නේ අතින් කරනවා නම් එක්කෙනෙක්ගේ ගෙත්තම එකක් වෙලා එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකේ ගෙත්තම් වෙන්න පුළුවන් එක දුන්නා. නේ? නැත්තම් කෙලින්ම අය සුදු ෂර්ට් එක ගෙත්තම් කරන්න දුන්නාම අතින් කහා ෂර්ට් එක කළා එළියට එන්නේ. එහෙම තියෙන්න පුළුවන්. එතකොට අපි දැන් ඒ වගේ තියෙන දේවල් align කරගන්න අපි මොකක් හරි software එකක් දාලා ඉවර වෙලා අපි software එකට දානවා මේ මොකද්ද අපි මොස්තරේ කියලා අපි ඒක මේ පැත්තෙන් ගන්නවා මේ හරියට ලස්සන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට software එකක් පාවිච්චි කරන්න පුළුවන් අපේ දින manufacturing purpose එකට. ඒ කියන්නේ software එකක් පාවිච්චි කරලා අපි මේ මොස්තරේ අපි ගන්නට අපි මේ හදනවා machine වලින්. ඒක එක example එකක්. For administrative purpose කිව්වම මම ඕගලන්ට ඉක්මනට example එකක් කිව්වොත් ඕගොල්ලෝ දැකලා ඇති ඔෆිස් වල fingerprint එක තියෙනවා. එතකොට මේ fingerprint එක කියන්නේ ඒක software එකක්. ඒ කියන්නේ fingerprint එක කියන්නේ අල්ලන්න පුළුවන්. ඒ fingerprint එකට අදාළ දෙන software එක. ඒ software එකෙන් තමයි ඔක්කොම දේවල් කරන්නේ. ඒ කියන්නේ පඩි හදන ඒවා, ආපු දවස් බලන ඒවා, ගිය වෙලාව ආපු වෙලාව ඔක්කොම තියෙන software එක ASCII. ඒක software එකට මේ උදා කරන උපාංගයක් තමයි fingerprint එක කියන්නේ. හරිද? එතකොට ඒක තියෙන්නේ මොකටද? අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පර්පස් එකට තියෙන්නේ. කට්ටිය කලින් යනවද? එහෙම තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඒවත් ඒකට තමයි තියෙන්නේ. මේ අපේ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් වලට තියෙන්න පුළුවන්. For rental purpose කියන්නේ සමහර කට්ටිය ඉන්නවා intangible asset rent එකට දෙනවා. ඕගොල්ලෝ බලලා කොහොම rent එකට දෙන්නේ කියලා. හරිද? Rent එකට දෙන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ intangible asset එකට access දෙනවා. අපි දැන් බලුවා QB වගේ software එකක්. QuickBook වගේ software එකක් නම් අපිට පුළුවන් වෙන කට්ටියට අපිට අපේ එකට access දීලා ඒක use කරන්න rent එකක් හරි ඒක ඉගෙන ගන්න හරි මොකක් හරි දෙයකට ඒක use කරන්න අපිට rent එකට දෙන්න පුළුවන්. හරිද? හරි. අනිත් එක තමයි distribution purpose. ඒකට අපිට ඔය එක වගේ ඔය car වලට වගේ එකක් හරි ඔය software එකක් දාලා මේ location බලාගෙන ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි. ඒ වගේම මේක අනිවාර්යෙන් intangible asset එකක් නම් අපි expect කරන්න ඕනේ මේක use කරන්න more than 1 year. ඒතර මේක තමයි මේ definition එකෙන් අපිට කියන්නේ non monetary asset without physical substances. ඒ වගේම මේ හතරෙන් එකක් වෙන්න ඕනේ. يعني මේ හතරෙන් එකක් සඳහා තමයි තියෙන්න ඕනේ අපේ business එකේ intangible asset එක. ඒ වගේම මේක more than 1 years time අපි use කරන්න ඕනේ. මේක තේරුණාද? මේක තේරුණාද?
තේරුණා නම් මොකක් හරි අද හරි වැඩි වෙන දේවල් ඒ CRP සිස්ටම් ඔව් ERP සිස්ටම් කියන්නේ ඒක මේ එකක් තමයි ඒකට අල්ලන්න බෑනේ ඒකෙන් තමයි ඔක්කොම දේවල් කරන්නේ අපි මේ QB කියන්නේ තියා ERP සිස්ටම් එක ගන්න SAP ඒ වගේ දේවල් තියෙන්නේ ඔව් හරි අනිත් එක මම යනවා මම මේ රිසර්ච් කියනක මම චූට්ටක් කතා කරලා මම එකයි කතා නොකර ඉස්සරහට යනවා. يعني පොඩ්ඩක් මම කතා කරලා යනවා ඉස්සරහට මොකද මට ඉස්සරහට කතා කරන්න තියෙන හින්දා. හරි. රිසර්ච් එකක් කියන්නේ يعني ඉස්සරහට ගොනු වෙන දැන් මොන වෙන්නේ? පොඩ්ඩක් ඩෙෆිනිෂන් එක පොඩ්ඩක් කියන්න හරිද? දැනගන්න. රිසර්ච් එකක් කියන්නේ ඒක රිසර්ච් ඉස් එක මේක අපිට කැම්පස් එකේ දුන්නේ. ඒත් අහන්න පුළුවන් හරිද? රිසර්ච් ඉස් ඔරිජිනල් ඇන් planned investigation undertaken with the prospect of gaining new scientific knowledge and technical hari hemu tiyena hari ebekata me research ekak kiyaddi eke tiyennona dewal tikak adana diena apita onna eka highlight karaganna puluwa hari ama issala me ogolanta meka ඔයගොල්ලෝ මේක නෝට් කරගන්න ඕන නැත්නම් ඔයගොල්ලන්ට මේ Excel එක දැම්මොත් හොඳයිද? ඔයගොල්ලෝ නෝට් ටැග් ගහගන්න නැත්නම් Excel එක දාන්න. මේක තමයි ඔය Excel එක පල්ලහැට මම පොඩ්ඩක් පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. මම ඔයගොල්ලන්ට Excel එක දාන්නද නැත්නම් ඔයගොල්ලෝ නෝට් ටැග් හදා ගන්නවද? කොහොමද කැමති ඔයගොල්ලෝ? Excel එක දාපන් බා. හරි. මම Excel එක දාන මම ගියා ගන්න වෙලාවක් දෙන්නේ නැහැ. මම discussion කරන්න එහෙම යනවා. සාමාන්‍යයෙන්. හරි. එතකොට මේ රිසර්ච් කියන එක රිසර්ච් එකක් කියන එක ඒක ඔරිජිනල් වෙන්න ඕනේ. මොකක්ද ඔරිජිනල් කියන්නේ? මන් දිලා තියනවා for the first time in the world. ඒ කියන්නේ රිසර්ච් එකක් කරන්නේ අපි අලුත්ම දෙයක් හොයාගන්න වෙන්න ඕනේ. දැන් අපි දැන් මේ අපි දැන් ඉන්න කාලේ බැලුවොත් කොරෝනා වෛරස් එකට 100% අපිට ඒක මර්ධනය කරන්න පුළුවන් වැක්සීන් එකක්. කවදාවත් ලෝකේ තාම කොහෙවත් හොයාගෙන නැහැ. ඔන්න කරනවා රිසර්ච් එකක්. මේ රිසර්ච් එකේදී අපි දහවන්න හොන්දර මොකද්ද ඒක? ඔරිජිනල් ඒ කියන්නේ for the first time in the world. හරිද? අනිත් එක plan වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් හිතන්න අපි රිසර්ච් එකක් කරනවා. මොකක් හරි දෙයක් අපි හරි දැන් අපි දැන් කොරෝනා වෛරස් එකම ගත්තොත් අපි දැන් කොරෝනා වෛරස් එක ගැන එදින් අපි දැන් මොකද්ද වැක්සීන් එකක් හදන්න අපි දැන් ඉන්වෙස්ට් රිසර්ච් එකක් කරනවා. අපි ඒක හොයන් හොයන් යද්දි අපි මේ කොරෝනා වෛරස් අස්සෙන් ගිහිල්ලා අපි හොයාගන්නවා ඩෙන්ගු වලට වැක්සීන් එක. ඉතින් අපි ඒක plan කළා නෙමෙයි ඒක unintentional. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අපි එතන අලුතෙන් දෙයක් හොයාගත්තා. හරිද? ඩෙන්ගු 100% හොඳ කරන්න අපි අලුතෙන් දෙයක් හොයාගත්ත වෙන්න පුළුවන්. ඒත් ඒක research එකක් වෙන්නේ නැහැ. මොකද ඒක unplan කරපු දෙයක්. ඒක unintentional කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ අපි ඒක plan කළ නැති දෙයක්. හරිද? ඒ කියන්නේ අනිවාර්ය research එක ඒක රිසර්ච් එකේ ෆයින්ඩින් එක අනිවාර්යෙන් එක ප්ලෑන් කරපු දෙයක් වෙන්න ඕනේ. හරි. අනිවාර්යෙන් රිසර්ච් එකක් කරන්නේ කරන්න ඕනේ මොකටද? අලුතෙන් අපි නොලෙජ් එක ගන්න. සයන්ටිෆික් හරි ටෙක්නිකල් හරි නොලෙජ් එක ගන්න. ඉතින් ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඉතින් එහෙම නොවන දේවල් තියෙන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම දේවල් තියෙනවා. අපි අපි මතක ඇති ඉස්සර ඔය ක්‍රිස්ටෝබර් කොලම්බස්ලා එහෙම ඒගොල්ලොත් රිසර්ච් කරේ. ඒගොල්ලෝ රිසර්ච් කර අලුතෙන් ලෑන්ඩ් එකක් හොයාගන්න. හරිද? ඉතින් ඒගොල්ලෝ මොකද්ද හොයාගත්තේ? ඒගොල්ලෝ ඇමරිකාව ඔය එක එක හොයාගත්තානේ. එතකොට එතනින් හොයාගත්තේ ඒගොල්ලෝ ලෑන්ඩ් එකක්. ලෑන්ඩ් එකක් කියන්නේ ඒක මේ සයන්ටිෆික් හරි ටෙක්නිකල් හරි නොලෙජ් එකක් ගන්න දරුව දෙයක්ද? නැහැ. ඒක ලෑන්ඩ් එකක්. ඒ හින්දා හරි ඒ වගේ ඒවා එන්නේ අනිවාර්යයෙන් රිසර්ච් එකක් කරන්න ඕන අපි for gain scientific knowledge එකක් හරි technical knowledge එකක් හරි ඒ වගේ මේක original වෙන්න ඕනේ ඒක හරිනම් හරියටම plan කරපු දෙයක් වෙන්න ඕනේ හරි ඒක පොඩ්ඩක් මම කියව ඉස්සරහට මම යනවා හරි අය පොඩ්ඩක් කතා කරන්න තියෙන හරිද මම මේ දැම කතා කරන්නයි development එක හරි අපි දැන් චුට්ටක් බලමු intangible asset එක intangible asset කියන්නේ දැන් තියෙනවනේ intangible asset එක recognition criteria දැන් මම ඉක්මනට මෙතනටත් ඇවිල්ලා තියෙනවා හරිද හරි intangible asset එක තියෙන recognition criteria මොනවාද බලමු එකක් තමයි ඒකේ
controllability එකක් තියෙන්න ඕනේ. මොකද්ද මේ controllability එකක් කියන්නේ? ඒ කියන්නේ අපිට ඒක control කරන්න පුළුවන් වෙන්න ඕනේ 100%ක්. මේ කියන්නේ වෙන වෙන කාටවත් ඇවිල්ලා හැම කරන්න දෙන්න බෑ. නැත්තම් ඒ ඒ තියෙන asset එකේ හිතමතාවට වැඩ කරන්න බෑනේ, robot කෙනෙක්ව වැඩ කරන්න බෑ. ඒ වගේ හරිද? කියන්නේ හිතමතාවයි, කියන්නේ මේ හිතමතාවෙන් වැඩ කරන්න බෑ. ඒක වැඩ කරන්න ඕනේ අපේ entity, ඒ කියන්නේ අපේ business එක කියන විදිහට. ඒ වගේම ඒකට කාටවත් ඇඟිලි ගහන්න දෙන්න බෑ. කියන්නේ කවුරු හරි නිකන් හිතන්න අපි මොකක් හරි ෆිල්ම් එකක් නිෂ්පාදනය කරනවා. මෝෂන් ෆිල්ම් එකක් අපි කියනවා. චලන චිත්‍රපටයක්. හරිද? එතකොට ඒ ෆිල්ම් එක කියන අපේ සමනය වල් කියන්න පුළුවන් CD ගල්ලන්න පුළුවන් කියලා. ඒත් ඒක අපි අත්තරන් බැලුවොත් ඒක අල්ලන්න අමාරුයි. අල්ලන්න බෑනේ. අමාරුනේ අල්ලන්න බෑනේ. මෝෂන් ෆිල්ම් එකක් කියන එක. එතකොට නිකන් හන අපි දැන් මේ ගහපු මේ මෝෂන් ෆිල්ම් එක මෙන්න මේ ගමේ ඉන්න කියන්නේ ගමේ ඉන්න කොල්ලෝ ටිකක් එකතු වෙලා මේ CD ගහලා ඉක්ුණන්න යනවා. හරිද? ඒ CD එක අස්සන තියෙන මෝෂන් ෆිල්ම් එකනේ. එතකොට අපිට අයිතියක් තියෙනවා ඒගොල්ලෝ ඒ CD ඉක්ුණන එක. නැත්තම් කවුරු එක්කෙනෙක් කනවසරෙන් පෙන්වන්න පුළුවන්. එතකොට ඒ පෙන්වන එකට විරුද්ධව අපිට නීතියේ මොකක් හරි දෙයක් කරන්න අපිට ඒක වළක්වන්න පුළුවන් අයිතියක් තියෙනවා. ඒ කියන්නේ අපිට controllability එකක් තියෙනවා අපේ asset එක ගැන. හරිද? ඔය controllability ගැන කියද්දි මට කතා නොකර ඉන්නව බෑ අපේ තියෙන සේවකයන්ගේ ට්‍රේනින් කෝස්ට් එක ගැන. හරිද? ඔයගොල්ලෝ දන්නව ඇති සේවකයන්ට අපි මොකක් හරි කෝස්ට් එකක් දරුවොත්, අපි ට්‍රේනින් කෝස්ට් එකක් දරුවොත්, ඒ කෝස්ට් එක හින්දා අවුරුදු ගාණක් අපේ තියෙන බෙනිෆිට් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියන නොපෙනෙන වත්කමක් වෙන්න පුළුවන්. එතකොට ඒ අපි දරපු ට්‍රේනින් එකට දරපු කෝස්ට් එක අපෙන් අහන්න පුළුවන්. මේ ගත්ත මේ අපි දරුව මේ මොනවාද ට්‍රේනින් කෝස්ට් එක අපිට ඉන්ටැන්ජිබල් ඇසට් එකක් විදියට ගන්න පුළුවන්ද? මොකද මේ ට්‍රේනින් කෝස්ට් එකින් අවුරුදු ගාණක් අපේ වැඩ හොඳ වෙනවා. හරිද? ඒක දැන් සාමාන්‍ය හිතුවොත් නිකන් ගන්න වගේ හිතෙන්න පුළුවන් නේ. ඇයි ඒක අපි ගන්න නැත්තේ? මොකද අපිට සේවකයන්ව 100%ක් කන්ට්‍රෝල් කරන්න බැරි හින්දා. අපිට ඕන නම් පුළුවන් රැකියා කිවිසුමක් ගහලා මම මෙච්චරක් දෙන්නම් ඔයා වැඩ කරන්න, ආයින් වෙන්න එපා කියලා එහෙම මොකක් හරි කරන්න පුළුවන්. ඒත් අපිට මනුෂ්‍ය භාවය, කියන්නේ හියුමිනිටි කියන එක, අපිට කවදාවත් කන්ට්‍රෝල් කරන්න බෑ. නේ? ඒ කියන්නේ මිනිහා කොයි වෙලේ මැරෙයිද කියලා කියන්න බෑ. කොයි වෙලේ අසලයිද කියලා කියන්න බෑ. කොයි වෙලේ ආබාධයක් වෙයිද කියලා කියන්න බෑ. එතකොට අපිට මේ වගේ අර අපි ට්‍රේනින් කෝස්ට් එක ගන්න නැත්නම් ඇයි කියලා හිතා ගන්න පුළුවන් අපිට කන්ට්‍රෝල් එකක් නැති හින්දා. මොකටද ඉස්සරහට කියන්නේ ඔය දෙවගේ මොඩ කරේ. අනිත් එක තියෙනවා identifiability. දෙවෙනි එක තමයි identifiability. ඒ කියන්නේ අපිට මේ intangible asset එක අපිට separately identify කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ intangible asset එක විකුණද්දි අපිට ඒක separately අපි business එක නැතුව විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? මම example ටිකක් කිව්වොත් ඔයාලට විකුණන්න පුළුවන් ඒවා. ඕගොල්ලෝ දන්න ඇති බස්. බස් වල මොනවද තියෙන්නේ? ඒගොල්ලන්ට බස් පාර යන්න නම් අනිවාර්යෙන් route permit එකක් ගන්න ඕනේ. route permit එකක් ගන්න, permit එකක් ගන්න ඕනේ. හරිද? එතකොට නිකන් හරි ඒ බස් එක විකුණන එක්කෙනාට හිතුනොත් මං ආයේ බස් විකුණන්නේ නැහැ, මං මේක නවත්තර දාලා විකුණලා දානවා. එතකොට එයාට පුළුවන්ද බස් එක තියාගෙන route permit එක දෙන්න තව කාට හරි? ඔව්, එයාට පුළුවන්. එයාගේ route permit එක වෙන එකකට විකුණන්න එයා ගාව බස් එක තියාගෙන. පුළුවන් නේ? කියන්නේ කවදාවත් route permit එකක් දෙද්දි බස් එක දෙන්න ඕන කියලා නීතියක් මේ ලංකාවේ නැහැ නේ. මම නම් අහලා නැහැ. හරිද? ඒ වගේ. තාම අපි ගත්තොත් හිතන්න අපි පිටරට ඉන්න KFC එකත් එක්ක. KFC කියන්නේ වරලත් ව්‍යාපාරයක් නේ. එතකොට KFC එකත් එක්ක අපි ගිවිසුමක් ගහනවා. අපි යන්න ඉල්ලනවා අපිටත් KFC එකක් කරන්න දෙන්න අපේ පැත්තේ. හරිද?
එතකොට ඒස්තියකන හරි වාටමන් දෙන්නම් මේ හොසර කනවාට මන් ට්‍රේඩිං ට්‍රේඩින් ලයිසන් එකක් දෙන්න මන් දන්න මොකක් සිංහලෙන් කියන්නේ කියලා ඒකට ට්‍රේඩින් ලයිසන් එකක් දෙන්න කියනවා එතකොට ඒ ට්‍රේඩින් ලයිසන් ලයිසන් එක අරන් ආවිල්ලා අපි මෙහෙ තනක් හොයාගෙන අපි ඒක ට්‍රේඩින් ලයිසන් එකකින් ඉඳන් අපි ඒ KFC එකේ නම KFC එකේ අපි නම ප්‍රදර්ශනය කරලා ඉවරලා අපි කෑම විකුණන්න ගන්නවා හරිද දැන් මේ කඩේ කරන එක්කනට හිතනවා මේක හරියන්නේ KFC එකේ කට්ටි ගන්න දෙන්නේ ඒක ඇසි පණුව කියලා කට්ටි ගන්න දෙන්නේ නැහැ කියනවා හරිද එතකොට ඒ ඉන්න එක්කනට පුළුවන්ද එයාගේ අනිත් දේවල් ඔක්කොම තියාගෙන ට්‍රේඩින් ලයිසන් එක විතරක් තව කාට හරි විකුණන්න හරිද ඔවුනේ පුළුවන්නේ ට්‍රේඩින් ලයිසන් එක වෙන එක්කෙන්ට දෙන්න පුළුවන් එයා සතු කඩේ පුටු ඔය තියෙන දේවල් ඔක්කොම තියාගෙන එයාට පුළුවන් එයාගේ ට්‍රේඩින් ලයිසන් එක විතරක් තව කාට හරි දෙන්න හරිද ඒ වගේ එතකොට මේ ඩෙන්ටිෆයබිලිටි ඇත් එක තව එන ප්‍රශ්නයක් තමයි අපි ඉස්සර ඉඳන් 10 වසරේ 10 නම් මන් දන්නේ 10 නෙමෙයි 11 වසරේ ඉඳන් අපි කියනවා කීර්ති නාමය කියන්නේ ගුඩ්විල් එක කියන්නේ අපිට ඉන්ටැන්ජිබල් ඇසට් එකක් කියනවා හරිද ඒ කියන්නේ අපිට ඒකල බොරු ගන්නලා තියෙන්නේ හරිද කීර්ති නාමය වුණත් ඒක මෙහෙම එන්න ඕනේ ඒ කියන්නේ internally generated goodwill එක කියන්නේ අපේ business එක ඇතුලෙන් generate වුණු goodwill එක. එහෙනම් අපි අවුරුදු ගාණක් අපේ business එක කරලා හදාගත්ත goodwill එක අපිට අපේ තියෙන financial statement වල පෙන්වන්න බෑලු, recognize කරන්න බෑලු. intangible asset එකක් විදියට. ඇයි ඒ? හරිද? අපි මේකට බලමු මේ criteria හතරම දාන තවත් එකකින්. හරිද දැන් මට තේරෙනවා මොකක්ද ඩෙන්ටිෆයබිලිටි කියන්නේ කියලා ඩෙන්ටිෆයබිලිටි කියන්නේ අපේ බිස්නස් එකේ ඔක්කොම දේවල් තියාගෙන ඒ අදාළ ඉන්ටැන්ජිබල් ඇසට් එක විතරක් අපිට සෙල් කරන්න පුළුවන් නම් අපිට ඒක සෙපරේට්ලි ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නම් ඒ ඉන්ටැන්ජිබල් ඇසට් එක අපි ඒකට කියනවා ඩෙන්ටිෆයබිලිටි කියලා හරි අනිත් එක තමයි අනිත් ක්‍රෙඩිට් එක තමයි ජෙනරේටින් ෆියුචර් ඉකොනොමික් බෙනිෆිට් එක කියන්නේ අපි මේක හින්දා මේ තියෙන intangible asset එකකින් ඉඳලා අපි අනාගතයේදී economic benefit generate කරන්න ඕනේ. හරිද? එතකොට සමහර ගැටිය මෙහෙම හිතනවා. ඒ කියන්නේ generate economic benefit කියන්නේ අපිට අනිවාර්යයෙන් සල්ලි හම්බෙන්න ඕන කියලා හිතනවා. මේක චුට්ටක් වැරදි. වඩා ගොඩක් වැරදි. අපි මම ඔයාලට example එකක් කිව්වොත් ඔයගොල්ලන්ට අපි හිතමු අපේ business එකක් තියෙනවා. business එකේ ඉන්නවා business එකේ ඉන්නවා accounting department එකේ 20ක් විතර 25ක් විතර අපි කියන්නේ 25ක් විතර ඉන්නවා මේක එක්කෙනෙක්ට අපි 10000 ගානේ දුන්නත් ඔබ හිතමු එක්කෙනෙක්ට 10000 ගානේ දුන්නොත් බලන්න එක්කෙනෙක්ට 10000 ගානේ sorry එක්කෙනෙක්ට 10000 ගානේ 25 දෙනාට අපි දුන්නොත් කොහමද මාසෙකට 250000ක් ගෙවන්න වෙනවා අවුරුද්ද කීයක්ද මෙන්න මේ 3 මිලියන් ගෙවන්න එනවා ඔව් මිලියන් 3ක් ගෙවන්න එනවා හරිද මේක දැන් මාන වදයක් 25000 රෙඩි සමග ගෙවන්නත් වෙනවනේ අපි කල්පනා කරනවා අපි account software එකක් ගන්න බලන දැන් මෙච්චර කල් අපි accounts කරේ අපි පොත් වලින් කරන්නේ නැත්තේ පොත්තර ලියල ඉවර වෙලා එක්ක සුනුදල එකට දාව එක්කෙනෙක් හැම වෙලේ ගිනුම් වලට අපි දැන් කට්ටි දාලා දාලා හැම ඉන්නේද හරිද දැන් අපි තීරණ කරන account එකේ software එකක් ගන්න QB හරි SAP හරි ඔය තියෙන්නේ tally හරි කමක් නැහැ අපි ගන්න යන්නේ හරිද එතකොට මේ software එක අපි ගත්තට පස්සේ අපිට පුළුවන් මේ department මේ ඉන්න account division එකේ ඉන්න 20ක් මයින් කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ අපිට පහක් පස් දෙනෙක් ඇති මේක edit කරගන්න හරිද එතකොට අපි හිතමු මේ software එක උඩරිම 1 million වුණා කියලා සාමාන්‍ය ඉතර වෙන්නේ නැහැ හරි විදම සාමාන්‍ය උඩරිම 1 million වුණා කියලා හරිද ඒක 1 million තමයි ඒකට යන ගාන 1 million නේ හරි 1 million එතකොට දැන් ඉතුරු කී දෙනෙක්ද 5 දෙනයි නේ 5 දෙනයි අපි ඒගොල්ලන් 25000 ගන්න ගෙවනවා මාස 12ක් අපි තමයි අවුරුද්දට ගමුකෝ තර කීයක් දෙන්නේ මෙතන තාවින් දක්වන්නේ සෝරි
ඉතින් කීයක් දෙන්නේ 1.5 මිලියන්. එතකොට මේ දෙකේ එකතුව වෙන්නේ 2.5. එතකොට දැන් මේ සෙට් එකේ මේ තියෙන software එකේ අපිට අපි සාමාන්‍ය අවුරුදු පහක් පාවිච්චි කරොත් බලන්න. එතකොට අවුරුදු පහටම මේක අපිට වටිනවා. එතකොට මේකින්ද මොකක්ද උනේ? අපිට economic resource ගලාගෙන ආවේ නැහැ. අපිට තියෙන අපේ තියෙන expense save වුණා. අපි expense කරන්න නැතුව ඒක save වුණා. හරිද? එතකොට generating future economic benefit කියන්නේ අපිට මේක හින්ද සල්ලි ගලාගෙන එන එකම නෙමෙයි. සල්ලි ඉතුරුක් වුණොත් ඒකත් අපි ගන්නවා generating economic benefit එකක් විදියට. ඒක තේරුණාද? කනෙක්ෂන් එකවලක් නැහැ නේ. හරි. ඒක තේරුණාද? දැන් ඉදනට මේ උගන්නපු දේවල් වලින් ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මයික් එක ඔන් කරලා අනිවාර්යෙන් අහන්න. හරි. බෝරින් නම් කියන්න. හරි. අනිත් එක being able to measure cost reliably කියන්නේ අපේ intangible asset එක asset එකේ cost එක අපි measure කරන්න පුළුවන් වෙන්න ඕනේ reliably කියන්නේ සාධාරණ වශයෙන් මම රටගෙන කඩ සිංහල වශයෙන් කියලා ඒක කියන්නේ reliably කියන්නේ දන්නනේ මට වඩා කියන්නේ මොකද reliable කියන්නේ කියලා. ඒ කියන්නේ විශ්වාසනීය ලෙස නේ, විශ්වාසනීය ලෙස අපේ පිරිවැය අපිට මයින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට recognition criteria තියෙනවා කීයද? හතරක්. එකක් තමයි controllability, අනිත් එක තමයි identifiability, අනිත් එක තමයි generating future economic benefit, අනිත් එක තමයි being able to measure reliably. හරි. දැන් මම එන්න goodwill එකට. හරිද? අපි බලමු goodwill එකත් එක්ක මේ තියෙන recognition criteria හතරම අපි බලමු. goodwill එක කියනක අපි බලමු ඉස්සෙල්ලාම controllable කියලා. හරිද? goodwill එක කියනකට දැන් අපි හිතමු දැන් අපිට සාමාන්‍යයෙන් මේ සමාජයේ අතර අපිට තියෙනවා හොඳ නමක් තියෙනවා. ඒ හින්දා කස්ටමර්ස් අපිව හොයාගෙන එනවා. ඒ කියන්නේ ඒක තමයි අපේ goodwill එක. සාමාන්‍යයෙන් මට කියන මන් දන්න විදිහට goodwill එක කියලා සරලව කියන්නේ goodwill එක කියන්නේ අපි අපේ business එකට කවුරු හරි customer කෙනෙක් ආවොත් ඒ ඇවිල්ලා ආයෙත් එයාට එන්න හිතන කැමැත්ත වගේ දෙයක් තමයි නිකන් වෙන සරලව කිව්වොත්. හරිද? එතකොට එතකොට අපිට මේක control කරන්න පුළුවන්ද? අපිට පුළුවන්ද මේක අපිට අපේ control එකෙන් අපි හිතලා මතලා මේක තියන් ඉන්න පුළුවන්ද අවුරුදු ගානක්? නිකන් හරි KFC එකේ KFC ගන්න එපා. මොකක් හරි කෑම කඩේක මොකක් හරි සතෙක් කිව්ව කෑමයක එතනින් හරි goodwill එක ඉවරයිනේ. අපිට ඒක control කරන්න බෑනේ. කියන්නේ අපේ goodwill එක අපිට control කරන්න බෑ. ඒක අපිට auto generate වෙනවා. ඒ වගේ මේක කොයි වෙලෙක නැති වෙන්න පුළුවන්ද අපි දන්නේ නැහැ. හරිද? අපි දැක control out of control තියෙන එක. අනිත් එක තමයි අපි goodwill එකත් එක්ක බැලුවොත් identifiability එක අපිට පුළුවන් ද අපේ කීර්ති නාමය තියාගෙන business එක වෙනම විකුණන්න. මේක කරන්න බෑනේ නේ. අපිට පුළුවන් ද business එක sorry කීර්ති නාමය වෙන එකකට දීලා business එක තව එකකට දෙන්න. එහෙම කරන්න බෑනේ. කීර්ති නාමය අල්ලන්න කිසි දෙයක් කරන්න බෑනේ. එතකොට අපිට මේ business එකයි කීර්ති නාමය goodwill එකයි දෙකම අපිට වෙන් කරන්න බෑ. ඒක එකම එක දෙයක් විතර තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒක වෙනම business එක හැර අපිට ඒක separately solve කරන්න බෑ. ඒ කියන්නේ ඒකට identifiability එකක් නැහැ. හරිද? අනිත් එක generate economic benefit එකකට ගත්තොත් අපි goodwill එක මේ goodwill එකකින් අපි දන්න අපිට අනිවාර්යයෙන් අපිට සල්ලි හම්බ වෙනවා. මේ අපේ සාමාන්‍ය අපිට කට්ටි කස්ටමර්ස් ලැබිලා මේ අපිට සල්ලි එනවා. ඒත් අපිට ඒක ෂුවර් නෑ මේ හම්බ වෙනවා වගේ අපිට ෆියුචර් එකෙත් හම්බෙයිද කියලා. එතකොට ඒකට ඉතින් අපිට ෂුවර් නෑ නේ. මොකක් හරි දෙයක් වුණොත් අපිට සල්ලි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අඩේ වහන්නත් බැරි කමක් නෑ. හරි. අනිත් එක තමයි being able to measure cost reliably. අපිට අපි හදාගත්ත දේක අපි ගොඩන අපි ජෙනරේට් කරා කියලා අපි business එක අස්සෙන්ම හදාගත්ත goodwill එක අපිට cost එක reliably අපිට measure කරන්න බැරි reliably. measure කරන්න පුණ අවස්ථාවක් තියෙන හැබැයි ඒක අපි හදාගත්ත දෙයක් නෙමෙයි. අපි හදාගත්ත goodwill එකක් නෙමෙයි. හරි. goodwill එකක් නෙමෙයි.
අපි වෙන එක්කෙනෙක්ගෙන් දෙයක් ගත්තම ඉස්සරහට කියන්න. හරි. මම මෙතනට ආ චුට්ටෙන් එන්න. හරි. මට චුට්ටක් කියන්න දැන් එනකන් අවුලක් නැද්ද කියලා. අවුලක් එන්න බෑ තාම දැන්න. තාම පටන් ගත්ත ඉතරනේ. අවුලක් නැද්ද? මොකක්ද මැසෙන්ජර් දාන අවුලක් නැත්තම්? ප්‍රශ්නයක් තියෙනවා නම් හරි. හරි අනිත් එක දැන් මම යන්න යන්නේ දැන් මම යන්නේ අලුත් පැත්තකට අපි කොහොමද ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් මුල් වරට හඳුනා ගන්න කියලා. ඉතින් අපි කොහොමද මුල් වරට ගිනුම්ගත කරන්නේ කොහොමද කියලා. හරිද? රෙකග්නයිස් කරන්න කොහොමද කතා කරන්න අපි කතා කරන්න යන්නේ ඉනිෂියල් මෙෂර්මන්ට් ඔෆ් ඉන්ටැන්ජිබල් ඇසෙට්. අපිට ස්ටෑන්ඩර්ඩ් එකේ LKS 38 ස්ටෑන්ඩර්ඩ් එකේ කියනවා අපි කොහොම ගත්තත් අපි කොහොම අපි කොහොම ඉන්ටැන්ජිබල් ඇසට් එක අපි ගත්තත් අපි ඒක වාර්තා කරන්න ඕනේ අපි ඒක රෙකග්නයිස් කරන්න ඕනේ කෝස්ට් එකට කියනවා. හරිද? එතකොට මේ කෝස්ට් එක ගන්න විදි පහක් තියෙනවා ස්ටෑන්ඩර්ඩ් එකේ අපිට දීලා. එකක් තමයි සෙපරේට් පර්චස් පර්චස් එකකින් අපි ගන්නවා නම්. හරිද? අනිත් එක එහෙනම් හරි. අනිත් එක ග්‍රාන්ටඩ් අපිට يعني අපිට ගවර්න්මන්ට් ග්‍රාන්ට් එකක් විදියට අපිට මොකක් හරි ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වෙන හම්බුනොත්. හරිද? අනිත් එක තමයි ඉන්ටැන්ජිබල් ඇසට් ඇක්වයර්ඩ් ඉන එක්ස්චේන්ජ්. يعني අපි මොකක් හරි ඇසට් එකක් එක්ස්චේන්ජ් කරලා අපි ඉන්ටැන්ජිබල් ඇසට් එකක් ගත්තොත්. අනිත් එක තමයි ඉන්ටැන්ජිබල් ඇසට් ඇක්වයර්ඩ් ඉන බිස්නස් බිස්නස් කම්බිනේෂන්. يعني අපි බිස්නස් එකක් ගන්නවත් එක්කම අපිට අපිට හම්බ වෙනවා නම් මේ intangible asset එකක්. අනිත් එක තමයි internally generated intangible asset. හරි. මම ඒපා පොඩ්ඩක් කියලා පොඩි ඇක්ටිවිටියක් යන්නම්. හරිද? මේ ඕගොල්ලන්ට චුට්ටක් මට help එක ඕනේ එකට. හරිද? හරි. මේක තමයි ඇක්ටිවිටිය එක. මෙතන අයිතම වගේ මෙතන දෙනවා. හරිද? මෙතන තියෙනවා පොඩි items වගේක් තියෙනවා. හරිද? ඕගොල්ලෝ මට කියන්න ඕනේ මේ දැන් සොෆ්ට්වෙයා ගත්තොත් ඒ සොෆ්ට්වෙයා එකට කන්ට්‍රෝල් බිලිටි එකක් තියෙනවද? මම පොඩ්ඩ මුල්ටික් කරන්න තව චුට්ටක් ඒක මම විස්තර කරන්න මොකක් සොෆ්ට්වෙයා කියන්නේ එහෙම කියලා ඕගොල්ලෝ පොඩ්ඩක් මට මැසේජ් එකක් දාලා කියන්න නැත් තියෙන්නේ කියලා මේක. හරිද? හරි. අපි දැන් ගත්තොත් සොෆ්ට්වෙයා එක අපි දන්නවා සොෆ්ට්වෙයා එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. හරි සොෆ්ට්වෙයා එකක් කියන එකට කන්ට්‍රෝලබිලිටි එකක් තියෙනවාද ඔයගොල්ලෝ කියන්නේ? සොෆ්ට්වෙයා එකක් කියන දෙයට කන්ට්‍රෝලබිලිටි එකක් තියෙනවද? නෝ හරි අසර දාන්න ඉක්මනට. එන් හරි වහිය ගමන්න දාන්න. සොෆ්ට්වෙයා කියන ඉන්ටැන්ජිබල් ඇසට් එකට යස් තියෙනවා. හරිද? ඒතර ඒක අපිට සෙපරේට්ලි ඒක අපිට අඳුර ගන්න පුළුවන්ද? ඐඩෙන්ටිෆයබිලිටියක් තියෙනවද අපිට ඒක? අපිට ඐඩෙන්ටිෆයබිලිටියක් තියෙනවද ඒකේ? යස්. හරි හරි යස්. එතකොට ඒක අපිට අපිට ඒකෙන් මේ අපිට සල්ලි හම්බුණාද? අපිට ඒක සල්ලි හම්බෙනවද? ඒකත් යස් නේ. හරි. අනිත් එක තමයි අපිට ඒක මෙෂර් කරන්න පුළුවන්ද? කොස්ට් එක රිලයබිලි. සාමාන්‍ය කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් කරගත්තා නම් නේ. නෝමලි. හරි. අනිත් එක තමයි කොපිරයිට්. චුට්ටක් අලුත් දෙයක් නේ කොපිරයිට් එකක් නේ. අපි කාට හරි අපි කරපු දෙයක් කොපිරයිට් කරන්න දෙනවා. ඒ කියන්නේ අපි අලුත් දෙයක් හදපු පොතක් අපි එක්කෙනෙක්ට ලියන්න දෙනවා. කොපිරයිට් එකට දෙනවා. එතකොට ඒකට කන්ට්‍රෝලබිලිටි එකක් තියෙනවද? කොපිරයිට් එකට තියෙනවද? අපේ පොතක් වෙන එක්කෙනෙක් ලියද්දි අවසරයක් ගන්න නැතුව නෝ කියන්නේ කොපිරයිට් එකක්. හරි අවසරයක් ගන්න තු ඒගොල්ලෝ ලියනවා නම් අපේ පබ්ලිෂ් කරනවා නම් මගේ පොත මට පුළුවන් නීතියෙන් ඒක මේ තහනම් කරන්න එහෙම කරන්න බැරි වෙන්නේ. ඒ කියන්නේ මට කන්ට්‍රෝල් බීට් එකක් තියෙනවා කොපිරයිට් එකක් සම්බන්ධයෙන්. ඒ වගේම මේක මට වෙන එකකට පවරන්න පුළුවන් ඔයා ඕන තරම් මේක අච්චු ගහ ගන්න කියලා. ඒ වගේම කොපිරයිට් එකක් හින්දා මට සල්ලි හම්බෙනවා. ඒ වගේම ඒකෙන් මට මේ ඒකෙන් මට කොස්ට් එක රිලයබල් කරන්න පුළුවන් මෙෂර් කරලා. හරි අනිත් එක තමයි ෆ්‍රැන්චයිස් වර්ලත් ව්‍යාපාර. වර්ලත් ව්‍යාපාරත්
අපිට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට මේ මොකක්ද කියන්නේ අපිට ඒක ඕනනම් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් ඕනනම් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඉස්සල්ලා එක්සැම්පල් එකක් කිය KFC එකත් එක්ක සම්බන්ධ කරලා හරි ප්‍රශ්න තිබුත් කියන්නේ මේ වල හරිද එතකොට ඒකේ මේ ඔක්කොම තියෙනවානේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්නේ අවුලක් නැහැ නේ වල අපිට සැපරලි අපිට විකුණන්න පුළුවන් මේ ඕන වැඩ කරන්න පුළුවන් දැන් හිතන්න අපේ ෆ්‍රැන්චයිස් පර්මිට් එක ගන්න එන එක්කෙනෙක් කඩයක් දාන්න දුන්නොත් අපිට ඒක නවත්තන්න පුළුවන් මොකද අපිට ෆ්‍රැන්චයිස් පර්මිට් එක ගත්තනේ එන්න ඒ වගේ රූට් පර්මිට් මම අපි ඉස්සෙල්ලා කතා කරා ඒකම තියෙනවා නේ මේකේ රූට් පර්මිට් එකේ මේ දේවල් ඔක්කොම තියෙනවා ඒ කියන්නේ ඒකත් ඉන්ටැන්ජිබල් ඇසට් එකක් එතකොට මේ හතරම මේ සම්පූර්ණ වුණා තමයි ඒක ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වෙන්නේ අනිත් තේ මොකක්ද ලෑන්ඩින් පර්මිට් ලෑන්ඩින් පර්මිට් කියන්නේ මොකද්ද ලෑන්ඩින් පර්මිට් කියන්නේ අපිට පිටරට ගොඩක් හරි මොකක් හරි භූමියකට ගිහිල්ලා අපිට අපේ වාහනේ ලෑන්ඩ් කරන්න පුළුවන් නะ ඒක ලෑන්ඩින් කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේන් යන්නේ හරිද අපිට ප්ලේන් එක ලෑන්ඩ් කරන්න පුළුවන් නම් ඒ රයිට් එක අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් ද අපේ තැනට වෙන එක්කෙනෙක් ලෑන්ඩ් කරලා අපිට පුළුවන් ඒක අයින් කරන්න පුළුවන් අපිට කන්ට්‍රෝල් ඇබිලිටි එකක් තියෙනවා නේ එතකොට යස් අපිට ඒක විකුණන්න පුළුවන් වෙන එක්කෙනට අපේ ප්ලේන් එක විකුණන්න නැතුව නේ හරි ඒකත් තියෙනවා අනිත් ඒවා තියෙනවා නේ හරි එතකොට මම මේ සම්පූර්ණයෙන් අහන්න බ්‍රෝඩ්කාස්ට් ලයිසන් එකක් කියන්නේ මොකක්ද අපිට තියෙන ඔය සිරස වගේ ඒ වගේ දේවල් අපිට බ්‍රෝඩ්කාස්ට් කරන්න තියෙන ඒ වගේ දෙයක් කර අපිට බ්‍රෝඩ්කාස්ට් ලයිසන් එකක් කියන්නේ නේ ඔය 103.3 ඒ වගේ තියෙන්නේ මේ වගේ ලයිසන් එකක් හරිද ඒක අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවද අපේ ෆ්‍රීකුවෙන්ට් එකේ වෙන එක්කෙනෙක් මේ මොකක් හරි දෙකක් දාන්න බැලුවොත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ අපිට කන්ට්‍රෝබිලිටියක් තියෙනවා අපිට ඒක සෙපරේට්ලි ඩිෆයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පර්මිට් එක විකුණන්න පුළුවන් වෙන එකකට අපේ ස්ටුඩියෝ එක දෙන්න නැතුව. අපිට එන්නේ සල්ලි හම්බ වෙනවා. මොකද අපිට ඇඩ් හම්බ වෙනවා නේ. ඒ වගේම අපිට ඒක මෙෂර් කරන්න පුළුවන් රිලයබලි. මොකද සාමාන්‍යයෙන් ඇක්ටිව් මාකට් එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන්න ඇක්ටිව් මාකට් මොනවද කියලා ඉස්සරහට. හරි. ටෙලිකාස්ටින් ලයිසන් කියන්නේ මේ වගේ දෙයක් තමයි. බෝඩ්කාස්ටින් යන්නේ මේවට රේඩියෝ වලට, ටෙලිකාස්ටින් යන්නේ ටීවී වලට. එක්ස්පෝර්ට් කෝඩර්ස් කියන්නේ එක්ස්පෝර්ට් කෝඩර්ස් කියන්නේ අපිට මොකක් හරි දෙයක් එක්ස්පෝර්ට් කරන්න. අපි දැන් බලුවා අපි දන්නවා ඉස්සර මොකද්ද මේ GSP පස්සේ ගිහින්ද අපිට යුරෝපෙට එක්ස්පෝර්ට් කෝඩ වැඩි. හරිද? එතකොට කාට හරි තියෙනවා නම් එක්ස්පෝර්ට් කෝඩ එකක් වැඩියෙන් යවන්න එයාට ඒ එක්ස්පෝර්ට් කෝඩ එක තව කාටද දෙන්න පුළුවන්. එයාගයිටි එයා යවන්න පුළුවන් අයිටි වෙන එකෙන්ද දෙන්න පුළුවන්. හරිද? මම දැනගන්න මම පොඩ්ඩක් දාලා තියෙනවා. ඉම්පෝර්ට් කෝඩ කියන්නේ අනිත් පැත්ත අපිට රටකින් ගොඩක් ගෙන්නන්න පුළුවන්. එයා අපිට අයිටි තියෙන අපිට ඒක ඕන එක්ක රිටර්න් කරන්න පුළුවන් අපිට සල්ලි හම්බ වෙනා එහෙනම්. ට්‍රේඩින් ලයිසන් කියන්නේ මම ඔයාලට කිව්වේ ඉස්සල්ලා අපි අර ඒ වගේ දෙයක් තමයි අපි ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ අපි දැන් බැලුවොත් අපි Samsung එකත් එක්ක ගිවිසුමක් ගහනවා. Samsung එකත් එක්ක ගිවිසුමක් ගහනවා. අපි මේවා ෆෝන් නිකුණන්නේ. ඒක ඒක තමයි. ඒ කියන්නේ තොග වෙන දාම කරන්න ලයිසන් එකක් හම්බ වෙනවා. ඒක අපිට ෆෝන් එකෙන් දෙන්න පුළුවන් අපේ කඩේ දෙන්න නේද? එතකොට මේකෙත් මේ හතරම මේ වෙනවා. මට චුට්ටක් කියන්න මේ කස්ටමර් ලිස්ට් සම්බන්ධයෙන් ඔගොල්ලෝ හිතන්නේ කස්ටමර් ලිස්ට් එකක් කියන්නේ ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වශයෙන් අපිට ගන්න පුළුවන්ද? කස්ටමර් ලිස්ට් එකක් අපිට ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වශයෙන් ගන්න පුළුවන්ද? නෝද යස්ද? එන්න වයිද ගන්න පොඩ්ඩක්. කස්ටමර් ලිස්ට් කියන්නේ කස්ටමර්ලා ලිස්ට් එකක් ඉන්නවා අපිට ගන්න පුළුවන්ද? හරි. ගන්න බෑ. මොකද අපිට කස්ටමර්ස්ලා වත්කමක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට සල්ලි හම්බ වෙනවා වෙන්න පුළුවන්. ඒත් අපිට මේගොල්ලන්ව ෂුවර් නෑ අපිට කන්ට්‍රෝලබිලිටි ගන්න නෑ මේගොල්ලන්. අපිට කියන්න බෑ අපෙන්ම ගන්න කියලා. නේ? අපිට ඒගොල්ලන්ව විකුණන්න කරන්න යන්න බෑනේ. අපිට මේගොල්ලන්ගේ හරියටම කියන්න බෑ අපිට ෆියුචර් එකේ සල්ලි හම්බෙද කියලා අපි දන්නේත් නෑ. අපිට මේගොල්ලන් මෙෂර් කරන්නත් අමාරුයි. ඒ හින්දා කස්ටමරිස්ට් කියන එකත් අපිට ගන්න අමාරුයි. ගන්න බෑ ඉන්ටැන්ජිබල් ඇසට් එකක් විදියට. මම මේ බ්‍රෑන්ඩ් නේම් කියන එක මම පොඩි කැල්ලක් දානවා. internally generated කියලා internally generated customersලා හා 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 එතන ටිගෝ customersලා හරි දුන්නා කිමුක අපි එතකොට ඒගොල්ලන්ට controllability එකක් තියෙනවද ඒ කියන්නේ ටිගෝ customersලා controllability එකක් තියෙනවද ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙනවද controllability එකක් තියෙනවද sim එකෙන් මාරු නොවී තියාගන්න හරිද ඒගොල්ලන්ට කියන්න පුළුවන් ද මේගොල්ලෝ හැමදාම කාඩ් දායි කියලා හරිද
ඒගොල්ලන්ට කිය ඒගොල්ලන්ට මේගොල්ලන්ව සෙපරේට්ලි ඉගෙනන්න පුළුවන් ද කාට හරි හරිද එතකොට මේගොල්ලන්ව මෙෂර් කරන්න පුළුවන් රිලයබිලි බෑනේ කියන්නේ හතරම වෙන්නේ නැහැ නිකන් ඉතින් අර සිම්බල් අයිති දුන්න වෙන්න පුළුවන් ඉතින් සිම් එකේ ඉතින් එහෙම දුන්න වෙන්න පුළුවන් ඒත් ඒගොල්ලන් කන්ට්‍රෝල් කරන්න බෑ නේ බල ෂුවර් කරන්නත් බෑ සල්ලි හම්බෙයිද කියලා ඒක හරිද උත්තරේ ඇදෙස්සයි උනාල් RD හරිද හරිද හරි අනිත් එක මම ගන්නවා මේ ඉන්ටර්නල් ජෙනරේටඩ් බ්‍රෑන්ඩ් එක මොකද දැන් ඔය ගන්න පුළුවන්ද බැරිද ඉන්ටැන්ජිබල් ඇසට් එකක් විදියට මේ හතරම රෙකග්නයිස් වෙයිද සරි ෆුල්ෆිල් වෙයිද ඉන්ටර්නල් ජෙනරේටඩ් බ්‍රෑන්ඩ්ස් මේ තියෙන මේ කදින් මායි ඔයගොල්ලන්ට මේ පැලෙන්න තියෙනවා එක්සැම්පල්ස් ඕන්න හරිද හරි එතකොට ඒක ඉන්ටර්නල් ජෙනරේටඩ් බ්‍රෑන්ඩ්ස් පබ්ලිෂර් නේම්ස් ඒවා ගන්න බෑ කියලා ස්ටෑන්ඩඩ් එකේම තියෙනවා හරිද මම ඒක පෙන්වන්න චූට්ටේම පෙන්වන්න අනිත් එක ගන්නෙත් නෑනේ අපි ඉස්සර කතා කරානේ අනිත් එක මම කිව්වා එම්ප්ලොයි ට්‍රේනින් කෝස්ට් එක ගන්නත් බෑ මොකද කන්ට්‍රෝල් බීටියක් නැහැ අපිට ෂුවර් කරන්න බැරි හින්දා මෝෂන් ෆිල්ස් මම කතා කරා අපිට ඒක කන්ට්‍රෝල් බීටියක් තියෙනවා ඒක කන්ට්‍රෝල් කරන්න ඒ වගේ මේක අපිට සෙපරේට්ලි අපිට ඒක ගන්න පුළුවන් අපිට ඒක සල්ලි හම්බ කරන්න පුළුවන් අපිට ඒක මෙෂර් කරන්න පුළුවන් කෝස්ට් එක අපිට පුළුවන් ෆිල්ම් එක ගන්න ඒ කෝස්ට් එක අපිට මෙෂර් කරන්න පුළුවන් නේ හරි අනිත් එක ඇඩ්වර්ටයිසිං කෝස්ට් මම පොඩි දෙයක් කියන්නම් අමතර දෙයක් ඇත්තටම ඇඩ්වර්ටයිසිං කෝස්ට් එකකින් මොකද්ද වෙන්නේ අපේ බිස්නස් එකේ වැලියු එක වැඩි වෙනවා එතකොට එක්කෙනේ තරක කරන්න පුළුවන් ඉතින් ඇඩ්වර්ටයිසිං වලට අපි දරන කෝස්ට් එකත් අපිට ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වශයෙන් පෙන්වන්න පුළුවන් නේද කියලා ඔව් බෑන්ඩ් නේම් ගන්න බෑ බෑන්ඩ් නේම් ගන්න බෑ බෑන්ඩ් නේම් ගන්න බෑ කියන්නේ ඒක ඉන්ටර්නල් ජෙනරල් බ්‍රෑන්ඩ් නේම් එකක් නම් ඒක ගන්න බෑ හරිද මම ගන්න පුළුවන් අවස්ථාවක් කියන්න ඒක පොඩ්ඩක් විශේෂයි සමහර කට්ටි දන්න සමහර කට්ටි දන්නේ නැතුවද මම ඒක තව චුට්ටකින් කියන්නම් අපි සාමාන්‍ය දැනට ගමු බ්‍රෑන්ඩ් නේම් එක ගන්න බෑ හරි එතකොට හිතන්න පුළුවන් තව එක්කෙනෙක් මේ ඇඩ්වර්ටයිසින් හින්දා බිස්නස් එකේ තියෙන හරි මෝෂන් ෆිල්ම්ස් කියන්නේ චලන චිත්‍රපට කියන්නේ අපි සාමාන්‍ය ටීවී කියන්නේ ෆිල්ම් ටයිටැනික් යනවා එතකොට ඔය තියෙන ඉන්ටස්ටෙල ඔය ෆිල්ම් තියෙනවානේ එතකොට ඒ ෆිල්ම් ඔයාලන්ට වාද කරන්න පුළුවන් සීඩී එක සීඩී තියෙනවනේ අල්ලන්න පුළුවන් නේ කියලා හරිද ඉතින් සීඩී එකයි සීඩී එකට දාන්න පුළුවන් නේද ෆිල්ම් එක එතකොට ඒ ෆිල්ම් එක අල්ලන්න බැරි දෙයක් මෝෂන් ෆිල්ම් එක ඒ කියන්නේ ෆිල්ම් කියන්නේ ඒ ෆිල්ම් පබ්ලිෂර්ලගේ ප්‍රොඩක්ට් එක ඒ ප්‍රොඩක්ට් එක අපිට අල්ලන්න බෑ ඒගොල්ලෝ මොකක්ද හදලා තියෙන්නේ ඒක හදලා තියෙන්නේ මෝෂන් ෆිල්ම්ස් කියලා ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් නඩුවන් කියලා අල්ලන්න පුළුවන් ඒක නම කතාවක් මම කියන්නේ ෆිල්ම් එක වාට අත දාලා අල්ලන්න බෑ වෙන මොකක් හරි මැජික් එකක් කරොත් තමයි ඉතින් අසර යන්න වෙන්නේ ෆිල්ම් එක අසර යන්න වෙන්නේ ඕගොල්ලන්ට හරිද එතකොට ඒ මෝෂන් ෆිල්ම් කියන්නේ චලන කියන්නේ ඔය ඉස්සර තිබ්බනේ චලන චිත්‍රපට මේ තිබ්බනේ එතකොට මේ චලන චිත්‍රපටය කියන එක අපිට සාමාන්‍ය ෆිල්ම් එකක් තමයි මේ කියන්නේ ෆිල්ම් එකක් අපිට ගන්න පුළුවන් ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් විදියට අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්නේ අපිට ඒන පබ්ලිෂර් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන කාටවත් මේක පෙන්වන්න බෑ අපි අවසර ගන්න නැතුව කන්ට්‍රෝල් එකක් තියෙනවා එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන කැමරා බඩු ඔක්කොම දෙන්න නැතුව ෆිල්ම් එක විතරක් දෙන්න පුළුවන් ඒ කියන්නේ ඒකට ඐඩෙන්ටිෆයබිලිටි එකක් තියෙනවා හරිද එතකොට තව මේකට අපිට මේක සල්ලි හම්බ කරන්න පුළුවන් ඒ වගේම අපිට මේක කොස්ට් එක එස්ටිමේට් කරන්න පුළුවන් කීයක්ද ගියේ කියලා අපේ ෆිල්ම් එකට ගිය වියදම් එක්ක හරිද තේරුණාද මේක අයිඩියාවක් ආවද හරි අනිත් එක තියෙන ඇඩ්වර්ටයිසිං කෝස්ට් එක ඉතින් සමහර කට්ටිය කියන්න පුළුවන් ඒක ගන්න පුළුවන් කියලා. ඒතකොට අපි බලමු ඇඩ්වර්ටයිසිං කෝස්ට් එක හින් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමක්ද හම්බෙන්නේ බිස්නස් එකේ තියෙන මේ හම්බෙච්ච ප්‍රතිරූපය. කන්ට්‍රෝල් කරන්න බෑනේ ඇඩ්වර්ටයිසිං හින්දා බිස්නස් එකට හම්බෙච්ච ප්‍රතිරූපය අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒක කොහෙද නැති වෙලා යයිද දන්නේ නැහැ නේ. හරි. එතකොට ඒක අපිට වෙනම අඳුරා ගන්නත් බෑනේ. මෙච්චරක් වැඩි වුණා කියලා මෙහෙම. අපිට කියන්න බෑ මේක තමයි වැඩි වෙච්ච ගාණක අපිට අපිට ඒක වෙන වාරක් පෙන්වන්න බෑ. අපිට ඒකෙන් කියන්න අමාරුයි මේ ඇඩ් එකකින් අපිට සල්ලි හම්බෙද අපිට කියන්න අමාරුයි. හරිද? එතකොට අනිත් එක තමයි අපිට ඒක මෙෂර් කරන්න අමාරුයි. හරි. ඉතින් ඕක හිතන්න පුළුවන් දැන් මෙහෙම අපිට සටිස්ෆයි වෙන්න තියෙන කොස්ට් එක මොකද කරන්න කියලා. ඒකට මේ ඉන්ටර්නල් ඇසට් එකක් කියලා
සැටිස්ෆයි වෙන්නේ නැති ඉවල අපි කෝස්ට් එක අපි කොහෙන් දාන්නේ අපි හිල් එක දානවා PNL එකේ හරිද අපි ගිහින් PNL එකට ගිහින් අපි අපේ දෙන ආදායම් ප්‍රකාශයට ගිහින් අපි ඒක දානවා සාමාන්‍ය වේදමක් විදියට බ්‍රෑන්ඩ් නේම් එක ගන්න බැරි බ්‍රෑන්ඩ් නේම් ඉතින්නේ එනේ අපේ බිස්නස් එකේ අස්සෙන් මේ ජනනය වෙච්ච බ්‍රෑන්ඩ් නේම් එක නේ අපිට ගන්න බෑ අපිට ඒක අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලට වෙන්නන්න ගන්න බෑ බ්‍රෑන්ඩ් නේම් එක මම ඉස්සරට පොඩ්ඩක් කියන්නේ ඒක ගැන එතකොට වාගේ ප්‍රශ්න උත්තරම කම්පියුටර් එකම හිතනවා හරිද දැන් අපි දැන් පොඩි ඇක්ටිවිටි එකක් කරේ හා හරි හරි දැන් මම ආයෙ මෙතනට ආවා මෙතනදී පොඩ්ඩක් ගොඩක් අර අහපු ප්‍රශ්න සා පොඩ්ඩක් උත්තර හම්බෙන්න පුළුවන් හරි අපි කිව්වා කෝස්ට් එක හඳුනා ගන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා කියන්නේ අපි කිව්වා අනිවාර්යෙන් අපි ඉනිෂියල් මෙෂර්මන්ට් එක කරන්නේ intangible asset වල cost එකට හරිද එතකොට මේ cost එකට අපි හඳුනා ගන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා කියන්නේ අපි පස් විදියක් තියෙනවා එකක් තමයි අපි separate purchase transaction එකකින් intangible asset එක ගත්තා නම් අපි කොහොමද මේක හඳුනාගන්නේ කියන්නේ අපි ගිහිල්ලා වෙනම ගිහිල්ලා ගන්නවා අපි ගිහිල්ලා software එකක් ගන්නවා software කඩෙන් ගිහිල්ලා කලින් මේක මොකද්ද separate transaction එකක් එහෙම නේද හරි එතකොට අපි ඒ වගේ අපි සෙපරේට්ලි ගිහිල්ලා ගිහිල්ලා කඩෙන් ගන්න එකක් හරි මොකක් හරි දෙයක් වෙන්නවා අපි සෙපරේට්ලි ගන්න එක අපි මොකද්ද දාන්නේ කෝස්ට් එක විදියට අපි කෝස්ට් එකට දාන්නේ අපිට ඒක ගන්න ගිය මිල මිල කියන්නේ මොකද්ද ලයිස්තු කළ මිල කියන්න බුල හරිද හරි අපි ගන්න ප්‍රොජෙස් ප්‍රයිස් එක ඊළඟ අපි එකට එකතු කරන මොනවද අපිට මොකක් එක ටැක්ස් එකක් ගහලා තියෙනවා නම් අපිට ඒක කියන්නේ අපිට නැවත අය කරගත නොහැකි taxes badu api eka ekathu karana ape cost ekata e wage ma any directly mage ekathana kiywa any directly attributable cost ekak ena api mokak hari garapu ridu viyadama ape me watkama tiyena tattere gennanda api hitumu me intangible asset eka karana mokak hari ridu deyak karana monada api nan hitumu mokak hari deyak අයි මොකක් හරි දින් සර්විස් එකක් ගන්න වෙන්න පුළුවන් ඒක ඉන්ස්ටෝල් කරගන්න يعني ඒක ඉන්ස්ටෝල් කරලා දෙන්න මේ software එක ඉන්ස්ටෝල් කරගන්න කියලා මම එක්කෙනෙකු වෙන්නලා එයාට මම ගාණක් දෙනවා එතකොට ඒක මොකද්ද මම මේ software එක වෙනුවෙන්ම එයා වරායින් අරගෙන ආවේ හරිද එතකොට අහන්න එපා එයා save එකේ නෙමෙයිද කියලා නේද ඒතර ඒක වෙනම කතාවක් මේක වෙනම කතාවක් මෙතන යන්නේ directly මේක වෙනුවෙන්ම ගන්න එක්කෙනෙක් මේවට අපි කියන direct cost එකක් කියනවා අපි හරිද අපි ගලුව අපි එක කිව්වොත් හරි एम्प्लॉय बेनिफिट एम्प्लॉय हम एम्प्लॉय हम मेक दे अरे देखते नई मेघिता अभी रिज्यू देखना अभी टेक दुलवां की अरे सामान अभी इसर गए पीपी अब वत्म गद्दी योग देखिए अड़क डिस्काउंट एंड ටැක්ස් රිබේට් කියන මොනවාද අපිට නැවත අය කරගන්න පුළුවන් ටැක්සස් ටික අඩු කරගන්න. හරි. ඒක විදියක්. ඒක තමයි නෝමල් විදිය සාමාන්‍ය විදිය. මේ සාමාන්‍ය අපි දන්න අපේ දෙන දේවල විරිත උපකරණ වල අපි ගන්න වගේ සාමාන්‍ය දෙයක් මේක. හරිද? අනිත් එක තමයි ගවර්න්මන්ට් ග්‍රාන්ට් එකේ අපිට දෙයක් හමුනවා. හිතන්න දැන් අපි දැන් ගත්තොත් මම හරි දැන් ටී චැනලක් විතර අපි දැන් මේ ඕපන් කරන්න යන්නේ දුමින් සිල්ලා සමග කට්ටිය. හරිද? එතකොට හේගොල්ලෝ දැන් අලුතෙන් අදන්න මොකද්ද? අය දැන් අලුතෙන් විවෘත කරන්න යන්නේ හඳ ටීවී කියලා එකක්. හරිද? එතකොට ඒගොල්ලන්ට දැන් මේ ලයිසන් එක ගන්න යද මේක පෙන්වන්න බ්‍රෝඩ්කාස්ටින් ලයිසන් එක ගන්න ඕනේ. එතකොට ඒක ගන්න ගියාම දැන් අපේ ඉන්න සර් එයාගේ අලුව හින්දා එයාට ෆී දෙනවා. හරිද? फ्री देना हम इंटेंजिबल एसेट अकाउंट्स स्टैंडर्ड बुक मेहमती नॉर्मली सामान्य नॉर्मली हम ग्रांटेड ग्रांट नॉर्मली हम का अब नॉर्मली हम दया
අපි කොහොමද account කරන්නේ? අහහා බාපුවෙන් තමයි අපි ගමු. හරි එතකොට ඒ වගේ දෙයක් අපි කොහොමද accounts කරන්නේ? හරිද? අපිට accounts කරන්න කියන්නේ මෙහෙම. කියන්නේ ප්‍රධාන වශයෙන් මෙහෙම කරන්න කියන්නේ. දැන් ඒ TV license එක හරි bar license එකක් කමක් නැහැ. ඒ license එක අපිට නොමිලේ හම්බුන් නැත්තම් අපි active market එකෙන් ගන්නවනම් කියන්නේ අපි ගිහිල්ලා රජයෙන් ගන්නවනම් හරි secondary market එකෙන් හරි ගන්නවනම් අපිට ගාණක් යනවා. අපේට කියනවා market value කියනවා. නැත්නම් අපිට කියනවා fair value කියනවා. හරිද? එතකොට අපිට නිකන් හම්බුණත් ඒකට active market එකක් තියෙනවනම් ඒක අපිට අපිට ඒක ගන්න වියදමක් යනවා. අපිට මේක නිකන් හම්බුන් නැත්නම් අපිට ඒක ගන්න වියදමක් යනවා. අපිට ඒ වියදම කියන්නේ අපිට දැනට මාකට් එකේ තියෙන මේ ගාන මේ බ්‍රෝඩ්කාස්ට් ලයිසන් යන මොකේ හරි ඒ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකේ ෆෙයා වැලියු එක නැත්තම් මාකට් වැලියු එක පෙන්වන්න කියනවා ඉන්ටැන්ජිබල් ඇසෙට් එකේ කෝස්ට් එක විදියට. හරිද? ඒක කරන ඩබල් එන්ට්‍රි තමයි මේ තියෙන්නේ. ඉන්ටැන්ජිබල් කියන්නේ අදාළ ඉන්ටැන්ජිබල් ඇසෙට් account එක ඩෙබිට් වෙනවා. ගවර්න්මන්ට් ග්‍රාන්ට් කියන account එක ක්‍රෙඩිට් වෙනවා. හරිද? තව දෙයක් තියෙනවා ස්ටෑන්ඩඩේ මෙහෙම දෙයක්. ඒකට ඕන නම් ඒකට නොමිනල් වැලියු එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ නාමිකක. ඒ කියන්නේ අපිට බිස්නස් එකේ පැත්තෙන් අපිට හිතලා ඕන ගණනක් දාගන්න පුළුවන් කියන එක. ඒක සාමාන්‍යයෙන් හරිය නෑ ඉතින්. හරිද? එහෙම කියනවා ඒගොල්ලෝ කියනවා ඕන නම් නොමිනල් වැලියු එකක් දාගන්නත් පුළුවන් කියනවා. හරිද? නැත්තම් තව දෙයක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේක ඕගොල්ලන්ට උනම් මේක බිංදුවයි කියලා පෙන්වන්නත් පුළුවන් කියනවා. හරිද? සාමාන්‍යයෙන් අපි කතා කරන අපි සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් ලෝකෙත් අපි ගන්නේ මෙන්න මේ fair value and fair value නැත්නම් අපි කියනවා අපි ගන්න market value තමයි සාමාන්‍යයෙන් අපි ගන්නෙ වාර්තා කරන්න. අරම අපි සාමාන්‍යයෙන් අපි අනේ දෙක පොඩ්ඩක් use කරන අඩුයි. හරිද? හරි. අනිත් ඒක උනම් ඒක ඕගොල්ලන්ට මේ දාගන්න පුළුවන් note එකෙන් මේක හම්බුනාම මම මේක මන් දැනට දාන්නේ. හරිද? කියන්නේ මේක ඇත්තට මේ useful නැති හින්දා. ඒක තියෙන standard එක එහෙම. හරි. අනිත් එක තමයි intangible asset acquired in exchange transaction. හරිද? ඒ කියන්නේ අපි බල්ලෙක් දීලා ගන්න intangible asset එකක්. අපි කූසෙක් දීලා ගන්න වක්කරයක් ගන්නවා. අපි වක්කර දෙයක් දීලා ගන්නවා. හරිද? එතකොට එහෙම අපි intangible asset එකක් අපිට හම්බුණා. කියන්නේ අපි ගත්තොත් exchange කරලා මොකක් හරි දෙයක් අපි ඉස්සල්ලා බලන්න ඕනේ ඒ exchange එකින්ද. ඒ අපි කරපු exchange එකින්ද commercial substance එකක් ආවද කියලා. මොකද්ද මේ commercial substances කියන්නේ? මාරවුලක්නේ. commercial substances එක කියන්නේ හිතන්න මෙහෙම ඔයාගව දැන් මැෂින් එකක් තියෙනවා. හරිද? මම මෙතන එක්සැම්පල් එකට ඉන්ටර්නල් ඇසෙට් එකක් ගන්න මතර සාමාන්‍ය normal asset එකක් ගන්න. හරිද? නැත්නම් මේක තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ට. අපි හිතමු දැන් ඕගොල්ලෝ ගාව තියෙන මැෂින් එකක්. ඒ මැෂින් එකෙන් දැනට ඕගොල්ලෝ තව ඕගොල්ලන්ට අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් ඕගොල්ලෝ ඔයාට අවුරුද්දකට සාමාන්‍යයෙන් රුපියල් මිලියනක් විතර ආදායමක් ජෙනරේට් කරගන්න පුළුවන්. හරිද? ඔයා දැන් මේ මැෂින් එක දීලා තව මැෂින් එකක් ගන්න යන මෙන්න මේ වගේම. හරිද? ඒ මැෂින් එකෙත් මෙන්න බලපුවම තව වාජ්‍ය කරන්න පුළුවන් අවුරුදු 3යි. මම ඉස්සල්ලා කිව්වේ අවුරුදු 3ක් නේ කිව්වේ. හරි. ඒකට තව මේකත් වාජ්‍ය කරන්න පුළුවන් අවුරුදු 3යි. මේකෙත් ජෙනරේට් කරන්න පුළුවන් අවුරුද්දකට 5 මිලියන් වගේ තමයි. හරිද? දැන් අපි ෆිසිකලි බලුවොත් අපේ තියෙන මොනවාද asset දෙක වෙනස් වුණා. කියන්නේ මාරු වුණා. ඒත් අපි accounting පැත්තෙන් බැලුවොත් මුකුත් තලා නැහැ. අපේ තියෙන useful life time එක වැඩි වෙලත් නැහැ. අපේ තියෙන මොනවාද අපේ තියෙන economic benefit වැඩි වෙලත් නැහැ. එතකොට මේ වගේ දෙයක අපිට කියන්න වෙන්නේ commercial substance එකක් නැහැ කියලා. වාණිජ මොකක්ද එකක් නැහැ කියලා කියන්නේ. වාණිජ අගයක් හරි මොකක් හරි නැත්තම හරිද? වාණිජ තත්ත්වයක් වගේ දෙයක් හරිද? නැහැ. හරි.
නිකං හරි දැන් අපි දුන්නවා මේ අපිට වාජ්‍ය කරන්න පුළුවන් මැෂින් එක තිබ්බේ අවුරුදු 3යි. අවුරුදු ජෙනරේට් කරන්න පුළුවන් වෙලා තිබ්බේ 1 මිලියන් අවුරුද්දකට. ඒත් දැන් අපි දැන් මේ ගන්න මැෂින් එක අවුරුද්දව පහක් පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් අපිට අවුරුද්දට 1.5 මිලියන් ජෙනරේට් කරන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක්. මේ අපිට වැඩියෙන් දෙයක් හම්බෙනවනේ. වාණිජ වශයෙන් අපිට දෙයක් තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ එන්න ඒදී. මගෙන් එපා ප්‍රශ්න වලට ගැඹුරට අහන්නේ මම දැනගෙන ඉන්න පොඩ්ඩක් උත්තර ලියන්න වුණොත් අපි අර ලියන්න ඕන විදිහ තියෙනවනේ අපි උත්තරේට ඉන්ක්ලූඩ් කරන්න ඕන දේවල් මම කියන්නේ ඒ කියන්නේ ඔයාලගේ අහන්න පුළුවන් account treatment එක අහන්න පුළුවන් මේකෙන් ඔයාලගේ මේ campus එකේදී මම හිතන්නේ campus එකේ බලාපොරොත්තු වෙන්නේ PNL එකක් ගහලා තියෙන ඉඳලා මෙහෙම උඩ දෙයක් දාන්න මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලෝ උත්තරයක් ලියන්නත් බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ ඔයා කියන්න ඕනේ LK38 මෙන්න මේ intangible asset එකක් එක්ස්චේන්ජ් කරලා අපි එක්වා කරගන්නවා නම් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් තියෙනවද කියලා. අපිම පොඩ්ඩක් කියන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ඒවා මට ගණන් හදන්න ඕනේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාට උත්තරයක් ගොඩනගන්න එක වැදගත් වෙනවා මේ වගේ කීවර්ඩ්ස්. හරි. ඉතින් අපි ඒක දැන් බලලා අපි දැන් යනවා. හරිද? අපි ඉස්සෙල්ලම බලනවා අපිට හම්බෙච්ච අපිට අවුලෙන් හම්බෙච්ච intangible asset එකට fair value එකක් තියනවාද කියලා. අපි හිතමු ඒකට active market එකක් තියනවා කියලා. Active market එකක් කියන්නේ මොකද කියලා හිතන්න යන්න එපා. Active market එකක් කියන්නේ ශක්තිය වෙනද බලක්. ඒ කියන්නේ මේ asset එකේ දැන් කට්ටිය ගන්න ඉන්නවද? කියන්නේ කට්ටිය ඉක්ුණන ඩගෙම කට්ටිය ගන්න කට්ටිය ඉන්නවද? ඒක තමයි active market price එකක් කියලා කියන්නේ. හරි ඇක්ටිව් මාකට් එකක් නැස් කියන්නේ ඇක්ටිව් මාකට් එකක් නැහැ කියන්නේ එක්කෝ සප්ලයර්ස්ලා අඩුයි නැත්නම් බයර්ස්ලා අඩුයි. බයර්ස්ලා අඩුයි නම් ඒකේ කියන්නේ ඒ තියෙන වත්කමේ වැලියු එක එන්න අඩු ගන්නක් තියෙන්නේ. නිකන් හරි සප්ලයර්ස්ලා අඩුයි නම් එතන තියෙන්නේ මොකද්ද බ්ලැක් ප්‍රයිස් එකක් තියෙන්නේ. බ්ලැක් මාකට් ප්‍රයිස් එකක් තියෙන්නේ. ඒතකොට ඒක ෆෙයා වැලියු එකක් නෙමෙයි. හරිද? මම පොඩ්ඩක් අඩිවර පොඩ්ඩක් කියන්නේ මොකද්ද මේ ෆෙයා වැලියු එක මොකද්ද පොඩ්ඩක් චුට්ටක් කියලා දෙන්න. ඒත් ඇත්තටම ෆෙයවලු කියව තව පොඩ්ඩක් තියෙනවා. මම කියන්න ඕනේ නැහැ. හරි. අපි ඉස්සෙල්ලම බලනවා අපිට හම්බෙච්ච ඇසෙට් එකේ අපිට ෆෙයවලු හොයා ගන්න පුළුවන්ද කියලා. හරිද? හොයා ගන්න පුළුවන් නම් අපි අපේ එක්ස්චේන්ජ් එකෙන් හම්බෙච්ච ඉන්ටැන්ජිබල් ඇසෙට් එකට අපි දාන්නේ අපිට හම්බෙච්ච ඇසෙට් එකේ ෆෙයවලු එක තමයි දාන්නේ. හරිද? අපි හිතමු මොකක් හරි දෙයක් කියන්නේ දැන් මේකට ඇක්ටිව් මාකට් එකක් නැහැ. ඇක්ටිව් මාකට් එකක් ඉල්ලේ දැන්. හරිද? නැහැ. හරිද? අපි ගන්න ඕන ඊළඟට මොකද්ද? කැරියින් වැලියු ඔෆ් ඇසට් ගිවන්. ඒ කියන්නේ අපි දුන්න ඇසට් එකේ කැරියින් වැලියු එක. මොකද්ද කැරියින් වැලියු එක කියන්නේ? ඒ කියන්නේ අපි දුන්න ඇසට් එකේ කොස්ට් එකෙන් අඩු කරනවා ඒ විකුණන දක්වා තියපු සියලු අපිට ඩිප්‍රීෂන් කියන්නේ බෑනේ සියලු ක්‍රමක්ෂය. ඒ කියන්නේ මොකද්ද? සියලු ඇමෝටයිසේෂන්. අපි කියන එක මොකද ඉංග්‍රීසියෙන්? ඇකියුමුලේටඩ් ඇමෝටයිසේෂන් අපි කියනවා. ඒත් අපි එන්න ඒ ගණන තමයි දාන්නේ අපිට ෆෙයවලු එක හොයා ගන්න නැත්තම්. හරිද? සමහර තැන්වල කියනවා මෙහෙම දෙයක්. අපිට ෆෙයවලු ඔෆ් intangible asset received ගන්න බෑ. අපිට හම්බෙච්ච asset එකේ මේ intangible asset එකේ fair value එක ගන්න බැරි නම් fair value එක ගන්න බැරි නම් හරි අපිට ගන්න කියනවා මේ අපි දුන්න asset එකේ fair value එක. එහෙම කිව්වට ඒක standard එකේ නන්නේ. තවර කට්ටිය කියනවා. ඒක පොඩ්ඩ දැනගෙන ඉන්න එක හොඳයි ඕගොල්ලන්ට. එහෙම වුණා දාන්නේ. ඒ කියන්නේ අපිට මේකට පස්සේ ගන්න පුළුවන් අපි දුන්න ඇසෙට් එකේ ෆෙයා වැලියු එක. හරිද? ඊට පස්සේ තමයි මේක ගන්න පුළුවන් අපිට. හරිද? ඒත් එක ගෙච්චර ගණන් ගන්න බෑ. ඒකේ ස්ටෑන්ඩඩ් එකේ නැහැ. සමහර තැන් වල එහෙම කිව්වට ස්ටෑන්ඩඩ් එකේ තියෙන්නේ මුලින්ම බලන්න ෆෙයා වැලියු එකක් තියෙනවද කියලා. ඒක නැත්තම් ඔය ගන්න ඕනේ අපි දුන්න ඇසෙට් එකේ කැරියින් වැලියු එක. ඉතින් දැන් අහන්න එපා කැරියින් වැලියු එක නැති වෙන්න පුළුවන්ද කියලා. එහෙම නැති වෙන්නේ නැහැ. අපි ඒක ලස්සන ඩිකවුන්ට්ස් කරනවා මේ පැත්තෙන්නේ. හරි. එහෙනම් පොඩ්ඩක් ඇසියුම් කරන්න වෙනවා. හරි. හරි. මේක තේරුණාද? තේරුණාද ඒක? තේරුණා නැස්ත ගන්න දැනට අවුලක් නැත්තම් අවුලක් තියෙනවද කියන්න. අවුලක් තිබ්බොත් කියන්න.
තේරුණා නම් yes type කරන්න no තේරුණ නැත්නම් no type කරන්න මම හෙන්නේ හරි අනේ අවයක් නැහැනේ හරි අනිත් එක දැන් මම යනවා තුන්වෙනි පාට් එක intangible asset acquired in business combination හරි දෙය කියන්නේ business combination එකක් එක්ක අපිට වාසනාවට intangible asset එකකට හම්බුනොත් හරිද හිතන්න අපි දැන් business එකක් අත්පත් කරගන්න යන්නේ අපි ගලින්න දැන් අර මොකද්ද ඉස්සල් example එක මොකක්ද කියන්නේ ඔකරි දෙන්නේ ඔය සමහර කට්ටිය ගන්නෙ නේ ව්‍යාපාර මොකක්ද එක ඉතින් මතක නැහැ කොහොම හරි business acquisition එකේදී අපිට හම්බුනොත් මේ intangible asset එකක් අපි කොහොමද අපි ගන්නෙ හරිද අපි හිතමු අපි ගන්න business එකට brand name එකක් තියෙනවනේ එන්න දැන් තමයි brand name එකට එන්නම හරිද අපි ගත්ත business එකට brand name එකක් තියෙනවා හරිද ඒ කියන්නේ අපේ business එක අපි කියන්නේ අපි ගත්ත business එකේ brand name එක අපිට ඒකේ value අපිට ඒ brand name එකේ value එක calculate කරන්න පුළුවන් කොහොමද ඒකට පොඩි පොඩි equation එකක් තියෙනවා මෙහෙම දෙකක් අපි invest කරපුවෝ අපි මේ business එක ගන්න invest කරපු මේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් අඩු කරනවා ඒ බිස්නස් එකත් එක්ක හම්බෙච්ච ඇසෙට් වල ෆෙයා වැලියු එක හරිද අපි ගුඩ්විල් එක ගන්නත් එහෙම තමයි ගුඩ්විල් කියන්නේ බෑන් එකෙන් දෙක මේක වගේ තමයි යන්නේ හරිද එතකොට අපිට එන්න එහෙම ඒ බ්‍රෑන්ඩ් නේම් එක අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන් නම් හරිද මම එක්සැම්පල් එකක් ගත්තා හරිද ගමන්නකට බ්‍රෑන්ඩ් නේම් එක අපිට ගන්න පුළුවන් නම් අපිට ඒක ඩිටර්මයින් කරන්න පුළුවන් නම් ඒ බ්‍රෑන්ඩ් නේම් එකේ වැලියු එක අපිට පුළුවන් ඒක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල පෙන්වන්න. හැබැයි නිකන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් නෙමේ කන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. දැන් අහන්න මොකද්ද කන්සොලිඩේටඩ් කියන්නේ කියලා. කන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියන්නේ අපේ බිස්නස් එකයි අපි ගත්ත බිස්නස් එකයි දෙකම මූට්ටු කරලා. ඒ කියන්නේ දෙකම එකතු කරලා කකරි මහලරි ගන්නනේ දෙකම එකතු කරලා අපි හදනවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. ඒ කියන්නේ එක తీරුව දෙනවා අපේ බිස්නස් එකේම අනිත් తీරුව දෙනවා අනිත් බිස්නස් එකේම. අපි ගත්ත බිස්නස් එකේම. ඒ කියන්නේ අපි තමයි පේරන්ට් කම්පැනි අනිත් කඩේ තමයි මොකද්ද සබ්සිඩියරි එක. හරිද? එතකොට මේ මෙන්න මේ වගේ අවස්ථාව විතරයි අපිට බ්‍රෑන්ඩ් නේම් එක accounts කරලා අපිට recognize කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි business එකක් අරගන්නවා අපි බලනවා ඒ ගන්න business එක අපි invest කරපු ගාන බලනවා තව ඒ business එකේ තියෙන asset වල අපි බලනවා වර්තමාන වෙනද වටිනාකම ඒ කියන්නේ fair value එක බලනවා එතකොට investment එක වැඩි නම් අර තිබ්බ asset වල fair value එකට වැඩි ඒකෙන් මොකද්ද කියන්නේ අපි ඉතුරු සල්ලි ගන්න ගලලා තියෙන්නේ මේකේ brand name එකට ඉතින් අපිට ඒ බ්‍රෑන්ඩ් නේම් එක රෙකග්නයිස් කරලා පෙන්නන්න පුළුවන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. නිකන් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් නෙමේ කන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. ඒ කියන්නේ අපිට ඒක තනි වශයෙන් අපිට ඒක පෙන්වන්න බෑ. අනිවාර්යෙන් ඒක ඒකාබද්ධ ඔසෝ කියන්නේ ඒකාබද්ධ. ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන අපිට පෙන්වන්න පුළුවන්. ඒක තේරුණාද? මම දැන් ඒක චුට්ටක් කටි දැනගන්න ආසයි හිරුප දෙයක් කියලා මම හිතනවා ඒක. තේරුණාද නැද්ද හා පොඩ්ඩක් ආයි කියන්න හරි ඉන්ටජර් ඇසෙට් වල කැරියින් ඇමවුන්ට් එකද නැත්නම් නන් කරන්ට් ඇසෙට් වල මේකද මෙහෙම අපි මම එක්සැම්පල් එකගෙන බ්‍රෑන්ඩ් නේම් එක ගන්න හැදී හිතන්න අපි දැන් බිස්නස් එකක් ගන්නවා හරිද ඒ බිස්නස් එක කෙන්දල් මන්ද බිස්නස් මම හිතන්නේ මන් තම මන් ගුණදාස PLC අනිත් එක තමයි සුමනදාස නේම් ගන්නේ අපි ගමු සිරිල් PLC එක මන් ගන්න යන්නේ එතකොට ස්පන්දේ සිරිල්ගේ PLC එක ගන්න යද්දී මන් අපි හිතමු මන් දැන් රුපියල් මිලියන 100ක් මන් ආයෝජනය කරනවා මම මේක ගන්න දැන් මන් අරන් ඉවර වෙලා දැන් මන් කම්පැනි දෙන බලුව ටික මන් චෙක් කරනවා දැන් මම චෙක් කරලා බලපුවාම
මේ තියෙන non-current asset වල මේ තියෙන ඔය building එක වෙන්න පුළුවන් ඔය තියෙන එක එක asset වල value එක මම එකතු කරලා බලුව කියන්නේ value එක නේ ඒ වල මම fair value කරන් එකතු කරලා බලපුවාම එන්නේ මම invest කරපු value එකට වැඩිය අඩු ගාණක් එන්නේ හරිද ඒ කියන්නේ මම වැඩියෙන් මම ගෙවලා තියෙනවා එතකොට අපි වැඩියෙන් ගෙවලා තියෙන්නේ ඇයි අපි මේ ගත්ත business එකේ brand name එක වෙනුවෙන් මේ ගත්ත business එකේ goodwill එක වෙනුවෙන් එතකොට ඒක intangible asset එකක් අපිට මෙන්න මේ වගේ ඒකාබද්ධ වීමක් business එකක් ඒකාබද්ධ වීමක් කර අත්පත් කර ගැනීමක් කර ඒ වගේ අවස්ථාවක අපිට අපි හදන ඒකාබද්ධ මූල ප්‍රකාශන හදනවා මේ අපි එකමස් කරද්දී එතකොට අපිට ඒකාබද්ධ මූල ප්‍රකාශන අපිට පෙන්වන්න පුළුවන් brand name එක අපිට පෙන්වන්න පුළුවන් හරිද ඒත් අපිට කවදාවත් අපේ සෙපරේට් ෆයිනෑන්ස් ස්ටේට්මන්ට් එක අපි තනියෙන් හදනවා නම් අපි තනියෙන් බිස්නස් එකේ හදනවා නම් මේ ෆයිනෑන්ස් ස්ටේට්මන්ට් එතන අපිට ඒක නම් පෙන්වන්න බෑ මේ වගේ brand name වගේ දේවල් හරිද එතන අපි ගන්නෙ අර මෙතන අහවදිට ප්‍රශ්න මම කියන්නම් අපි ගන්නෙ කැරියින් amount එක මේ මොනවාද කැරියින් amount නෙමෙයි fair value ගන්න හරිද කියන්නේ දැනට හිතන්න දැන් ඒතන බිල්ඩින් එකක් තියෙනවා හරිද ඒ බිල්ඩින් එකේ වර්තමාන වෙනද වටිනාකම අපි ගන්නෙ නැතුව කැරියින් amount ගන්න යන්නේ නැහැ කැරියින් amount ගන්න ඒගොල්ලන් පැත්තෙන් හදන්නේ නේද අපිට ඒක ෂුවර් නැහැනේ අපි ගන්නේ ඇක්ටිව් මාකට් ප්‍රයිස් එක අපි ගන්නෙ ඉතින් අපි ගන්න ඇක්ටිව් මාකට් ප්‍රයිස් එකයි අපේ ඉන්වෙස්ට්මන්ට් එක අතර වෙනස ඒ දෙක අතර ගැප් එක තමයි අපි ගන්න බ්‍රෑන්ඩ් නේම් විදියට. ඒ බ්‍රෑන්ඩ් නේම් එක දාන්න පුළුවන් අපේ කන්සොලිඩේටඩ් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. ඒ කියන්නේ ඒකාබද්ධ මූල ප්‍රකාශන අපිට දාන්න පුළුවන්. මේ ඉන්ටැන්ජිබල් ඇසට් එක විදියට. තේරුණාද? තේරුණාද? තේරුණාද කියන්නකෝ හරිනේ හරි මම හිතන්නේ තේරුණා කියලා බොරින්නම් කියන්නේ නะ කට්ටි කලබිරනේ ඉන්නේ හරි is impact on subsidiary net asset subsidiary net asset එකට impact එකක් නැහැ impact එකක් නැහැ එතන subsidiary net asset නැත හරි ඒක අපේ පැත්තෙන් පෙන්වන්නේ අපේ පැත්තෙන් පෙන්වන්නේ අපිට ඇසට් එකක් පෙන්වන්නේ කියන්නේ අපි ඒකත් එක මම වට කිව්වා දැන් ඒකාබද්ධ මුළු ප්‍රකාශන ගහද්දී ඒ ඒකාබද්ධ මුළු ප්‍රකාශන දැන් තීරු දෙකක් තියෙනවානේ ඒ දැන් අපේ බිස්නස් එකේ කියලා අපි ඔරිජිනල් පේරන්ට් කම්පැනි පැත්තෙන් තමයි ඒක පෙන්වන්නේ බෑන් නේම් කියලා නැත්නම් සබ්සිඩියරි පැත්තෙන් පෙන්වන්න යන්නේ හරිද ඒ කියන්නේ ඒක net asset වෙනස් වෙන්න වැඩි වෙන්න අඩු වෙන්න යන්නේ ඊපස්සේ ඉම්පැක්ට් නැහැ ඒකට. හරි. brand name equal يعني මේ වගේ අවස්ථාවකනේ. අපි acquire කරගන්න අවස්ථාව කියනකොට කියන බුණා ඔව් brand name equal to investment minus asset value නෙමේ fair value of asset. fair value of assets. fair value of net assets. ගන්න බුණා අපිට. ඒක හරි. ෆෙයර් වැලියු ගන්න ඕනේ. නිකම් වැලියු නෙවෙයි ෆෙයර් වැලියු ගන්න ඕනේ. ඇක්ටිව් මාකට් ප්‍රයිස් එක ගන්න ඕනේ. හරි. මම හිතනවා ඒක වලක්ුන්නේ නැහැ කියලා. තේරුණා නේද? හරි. ඔන්න මම අනිත් එකට අඩේ තියෙනවා. ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න chat එකේ. හරිද? මේක තමයි පොඩ්ඩක් බැරෑරුම් එක. හරිද? ඕගොල්ලන් මතකද මේක කරන්නත් ඇත්තේ පොඩ්ඩ වෙන මාරන් තමයි කරේ. මම තව දෙයක් කියන්න ඕනේ මේ අපේ කැම්පස් if we can't get active market price what we do එතකොට අපි ටිකට්ස් කරගන්නේ නැහැ ටිකට්ස් කරන්නේ නැහැ ඉතින් අපිට මෙෂර් කරන්න බැරි අපිට මෙෂර් කරන්න බැරි නම් amount reliably අපේ තිබ්බනේ අපි ඉතින් අපි ඒක දන්නේ නැහැ අපි දැන් දන්නේ නැවිද තියෙන්නේ නේ අපිට ඒක මෙෂර් කරන්න බැරි නම් reliably අපිට ඒක ගන්න බෑ අපි මට ගන්න බැරි නම් අපිට නෝ අපිට අපිට මේ මේකද අපිට කිසිම ඕනෑටු එක අපිට දැන් මෙතන එක්ස්චේන්ජ් කරන අපිට විකල්ප දෙකක් තිබ්බා ඒත් අපිට මේ අපි දැන් මෙතන බිස්නස් කම්බිනේෂන් එකේදී අපිට මේ එහෙම ගන්න බෑ අපිට තියෙන එකම එක මේ එකම එක විසඳුමයි තියෙන්නේ ඒ තමයි ෆෙයර් වැලියු එකට අපි ආර්ථා කරන්න ඕනේ
අපිට හොයාගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ. අපිට ඒක වාර්තා කරන්න වෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිනේ. හරිද? හරිද? හරිනේ. හරි එහෙනම් මම ප්‍රශ්න තිබ්බොත් දාන්න මම යන්න ඉස්සරහට සුට්ටා. හරි. දැන් කතා කරන්නේ මොකද්ද මං? Internally generated intangible assets. හරිද? ඒ කියන්නේ අපි බිස්නස් එක අස්සෙන් හදාගන්න. ඒ කියන්නේ දැන් මේගොල්ලන්ට ඕන වෙන වෙන කට්ටිය පාවිච්චි කරන එක පාවිච්චි කරන්න මේගොල්ලන්ට ආසයි අලුත් මේගොල්ලන්ව දෙයක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ NASA එක වගේ නේද? හරිද? හරි. සිමිලර් ඇසෙට් එකක මාකට් ප්‍රයිස් එක ගන්න බෑ 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 එහෙම ගන්න. ඒ කියන්නේ හා ඔව් ඉතින් මාකට් ප්‍රයිස් එක නේ මාකට් ප්‍රයිස් එක කියන්නේ ඒ වගේ ඇසෙට් එකක් දැනට විකුණන්න තියෙන අගය නේ. කියන්නේ මාකට් වැලියු එක මට දැන් SLF ෆාර්ම් කරන්න එතන ෆෙයර් වැලියු ගන්න කියලා. හරිද? අපි දැන් ෆෙයර් වැලියු කියන්නේ ඇත්තටම අපේ දැන් තියෙන වත්කම විකුණන ගාන නෙමෙයි. හරිද? ෆෙයර් වැලියු කියන්නේ අපේ වගේ සිමිලර් ඇසෙට් එකක්. හරිද? දැන් අපේ බිස්නස් එකේ තියෙනවා මෙන්න මෙහෙම අවුරුදු ගානක් අවුරුදු 3ක් පාවිච්චි කරන මැෂින් එකක් තියෙනවා. එතකොට මාකට් එකට ගියාම මාකට් එකේ තියෙන සෙකන්ඩරි මාකට් එකේ මෙන්න අවුරුදු 3ක් අපේ බ්‍රෑන්ඩ් එකේ මැෂින් එකක් තියෙනවා මේ විකුණන්න. ඒකේ ගාන අපිට ලක්ෂ 3යි කියලා. එතකොට දැන් අපි ගාව තියෙන ඇසෙට් එකේ වැලියු එකක් තියෙද? කියන්නේ ඇසෙට් එකේ ෆෙයර් වැලියු එක මොකද්ද? ලක්ෂ 3යි. කියන්නේ සිංගල් ඇසෙට් එකක් තියෙන මේකේ සිමිල ඇසෙට් එකක් ඇක්ටිව් මාකට් එකේ තියෙන ප්‍රයිස් එක මොකද නහ තේරුණා කියලා SLF ෆාර්ස් තුන අසර පොඩ පොඩ යනවා මේක ASCII ඔච්චර ඔච්චර ගැඹුරින් මේකට අහන්නේ එහෙම මේ සිමිල ඇසෙට් එක කියන්නේ මේක SLF ෆාර්ස් තුනේ තියෙන්නේ හරි ඕකේ හරි දැන් මම මොකටද දෙන්නේ දැන් ඒගොල්ලන්ට දැන් ඕන නැහැ ඒගොල්ලන්ට වෙන වෙන කට්ටිය පාවිච්චි කරන ඒවා පාවිච්චි කරන්න අස්නේ දැන් අලුතෙන්ම දෙයක් අස්සෙන් ජෙනරේට් කරන්න යන්නේ අපි උඩ කරන්නේ මොනවාද ඉන්ටර්න් ජෙනරේටඩ් ඉන්ටැන්ජිබල් ඇසට් මේක තමයි පොඩ්ඩක් කම්ප්ලෙක්ස් දේ ආම ඉස්සෙල්ලා කියන්නේ කී අපේ මේ කැම්පස් එක උගන්වලා තිබ්බ නෑ නේද මේ එක්ස්චේන්ජ් එකකින් ගන්න ඉන්ටැන්ජිබල් ඇසට් එකක් ගැන කතා කරලා තිබ්බ නෑ නේ මම ඒක අද නෝට් එකවල දැක්ක එහෙම එකක් තිබ්බේ නැහැ දෙයි දන්නා ඉතින් මේ ස්ටෑන්ඩඩ් එක ස්ටඩි කරන්න කියලා එහෙනම් ඒක ගැන පොඩ්ඩක් මේ අවතක් සෙරු කරන්න බෑ ඒකත් බලන්න හරි දැන් මෙතන අපි මුලින්ම එක ගන්නවා නැත්තම් තමයි මේක ගන්න හරි 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 දැන් මම යන්නේ ඉන්ටර්න් ජෙනරේටර් දැන් යන්න යන්නේ මම අපිට මම මුලින්ම කියනවා ඕගොල්ලන්ට මෙතනට එද්දී ආයෙ ගිහලා කියවන්න රීඩ් ද R&D ඩිෆිනිෂන් මොකද R&D කියන්නේ research and development definition කියලා කියවල එන්නල මම කියන්නේ හරිද මොනවා යනවා ඉතින් හරි අපි ඉස්සර කතා කරා widely මොකද්ද මේ research එක කියන්න කියලා හරිද මන්න කතා කරන්න මොකක්ද development එකක් කියන්නේ කියලා මම අපිට මතක් කරන් ගියොත් research එක කියන්නේ ඒක original දෙයක් ඒ වගේම අපි ඒක plan කරපු දෙයක් ඒ වගේ අපි ඒක කරන්නේ අපේ මොකද අපේ ප්‍රොස්පෙක්ටිව් එක තමයි gaining new scientific knowledge and knowledge or technical knowledge and understanding අවබෝධය ගන්න හරි අපි දැනුම ගන්න හරි මේ ටෙක්නිකල් හරි scientific දේවල් ගැන හරි හරි දැන් මොකද development එකක් කියන්නේ development එකක් කියන්නේ අපේ research එකේ ප්‍රතිඵලය අපි දැන් රිසර්ච් කරලා 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 මිනිස්සු ගාවට කියලා විස්තර අරගෙන අරගෙන අපි ඔක්කොම කරලා එක්ස්පර්ට් ලගෙන් විස්තර අරගෙන අපි දැන් දැනුම ලබා ගන්නවා අපි දැන් නොලෙජබල් පීපල්ස්ලා හරිද එතකොට අපි ඒ රිසර්ච් එක තුලින් අපි අපේ තියෙන ඇප්ලිකේ අපේ තියෙන ප්‍රතිඵලය තමයි ඩෙවලොප්මන්ට් එක කියන්නේ බලමු ඩෙවලොප්මන්ට් ඉස් ද ඇප්ලිකේෂන් ඔෆ් රිසර්ච් ෆයින්ඩින්ග්ස් ඕ අදර් නොලෙජ් a plan or designs for the production of new substantially improved material ekena api aluth deyak hadanda api me research ekken gatta de ekena research ekek aran de api dewal aragena api ape pratipalaye me tiyenne me plan building gatta eka product ekak wenna puluwan device ekak wenna puluwan material ekak wenna puluwan process ekak wenna puluwan
සිිස්ටම් එකක් වෙන්න පුළුවන්, එක සේවාවක් වෙන්න පුළුවන් නේ. අවුරුදු ඔය කොහෙන්ද සිිස්ටම් එක සිිස්ටම් අලුත සිිස්ටම් වෙන්න පුළුවන් නේ. හරිද? ඩිවයිස් එක අලුතෙන් ඩිවයිස් එකක් වෙන්න ප්‍රොඩක්ට් එකක් වෙන්න දෙතර ඒවත් දැන් තියෙනවා. හරිද? එතකොට ඩිවලොප්මන්ට් කියන්නේ අපි රිසර්ච් එකෙන් ලබාගෙන අපි දැන් හදන්න යන දේ. දැන් පටන් ගන්න අවස්ථාව. කියන්නේ රිසර්ච් කරලා ඉවරු. අපි දැන් රිසර්ච් එක කරලා ඉවරනම් මොකද පටන් ගන්නෙ? ඩිවලොප්මන්ට් එක. සමහර අවස්ථාවල සමහර රිසර්ච් ඩිවලොප්මන්ට් එකෙන් නැතුව ඒක රිසර්ච් එකෙන් මේ ඉවරලා යනවා. ඒකත් RIP තමයි. හරි. එතකොට දැන් හිතන ඔයගලන්ට පොඩි අයිඩියාවක් ආවා මොකද්ද මේ රිසර්ච් එක කියන්නේ? මොකද්ද ඩිවලොප්මන්ට් එකක් කියන්නේ? ඩිවලොප්මන්ට් එක කියන්නේ රිසර්ච් එකේ තියෙන ඇප්ලිකේෂන් එක ප්‍රතිඵලය. හරි. දැන් අපි පොඩ්ඩක් පල්ලට නයිද? ආයෙත් පොඩ්ඩක් යනවා පල්ලහැට. දැන් මෙතන පොයින්ට්ස් මන් දීලා තියෙන්නේ. මම ඔයගලන්ට කියනවා කවදාවත් ඕගොල්ලෝ රිසර්ච් එකක් කරද්දී ඔයගලන්ට සාමාන්‍ය ඕක රිසර්ච් එක පිනට කරන්නේ නැහැනේ. ඔය පිනට වෙන්නේ නැහැනේ. මොනවද කොට ෆස්ට් එකක් කරනවා රිසර්ච් එකක් කරන්න. ඒ රිසර්ච් එක එතකොට රිසර්ච් කොස්ට් කවුද මයික් එක නිසංසල වඩ මයික් එක දක්වක හරි. එතකොට කවදාවත් ඔයගොල්ලෝ රිසර්ච් කියන දන්න ඕගොල්ලෝ දැන් දන්නවා මෙතන මේ අපි ඉන්ටර්නල් දෙයක් ජෙනරේට් කරන්න ඉන්ටර්නල් ඇසට් එකක් එතන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා දෙයක් තියෙනවා. එතකොට රිසර්ච් කරන අවස්ථාව අපි කියනවා රිසර්ච් ප්ලේස් එක කියනවා. අපි ඩෙවලොප්මන්ට් කරන අවධියට අපි කියනවා ඩෙවලොප්මන්ට් ප්ලේස් කියනවා. හරිද? මේක මතරේ දැම්මේ නැහැ. කමක් නැහැ. උදින් තියනවා දැන් හරි. එතකොට අපි කවදාවත් අපිට රිසර්ච් එකක් කරන්න ඒ කොස්ට් එක අපි කවදාවත් අපේ ඉන්ටැන්ජිබල් ඇසට් එක අපි කවදාවත් කැපිටලයිස් කරන්නේ නැහැ. හරිද? අපිට රිසර්ච් එක කරන්න ගිය කොස්ට් එක අපි දානවා අපි කෙලින්ම ගිහිල්ලා P&L එකෙන්. කියන්නේ අපේ ප්‍රොෆිට් ඇන්ඩ් ලොස් එකෙන් දානවා එක්ස්පෙන්ස් එකක් විදියට. හරිද? මම අත්‍තර දන්නේ මොකද එක්ස්පෙන්ස් හරි කියලා. හරිද? නැත්තම් ඒකත් කියන්න. හරිද? එතකොට කවදාවත් රිසර්ච් කරන කොස්ට් එක දාන්න බෑ. අපි එක්සැම්පල් එකක් ගත්තොත් රිසර්ච් ඇක්ටිවිටි එක අපි ඇක්ටිවිටි එකක් කරනවා අපි ඔබ්ටේන් කරගන්න අලුතෙන් නොලෙජ් එකක් හරි කෝස් එකක් හරි කරන එකක් හරි කෝස් එකක් කරන අලුතෙන් දෙයක් හදන්න. එතකොට ඒක රිසර්ච් කෝස්ට් එක අපේ. අපි නැත්තම් රිසර්ච් එකක් කරන්න අපි යන පිටරට යනවා. අපේ දින ෆ්ලයිට් අපි ෆ්ලයිට් එක යන කෝස්ට් එක මොකද්ද අපිට යන රිසර්ච් කෝස්ට් එකක්. එතකොට ඒ වගේ කෝස්ට් දාන්න බෑලු අපේ දින ඉන්ටෙන්ජිබල් ඇසට් එකේ කෝස්ට් එකක් වශයෙන් අපිට ඒක හඳුනා ගන්න බෑලු. හරිද? ඔයාලට තව තව එක්සැම්පල් දැනගන්න ඕන නම් ඕගලන්ට කියන්න පුළුවන් මේ මොකේද අපේ දින ස්ටෑන්ඩඩ් එකේ 56 වෙනි පැරග්‍රාෆ්යේ කියවන්න පුළුවන්. එතනත් තියෙන මේ වගේම මේ මේ හරියම තියෙන සෙට් එකක් තමයි තියෙන්නේ එක්සැම්පල් වලට. මම හින්දේ ටික ගත්තේ නැහැ. හරිද? ඕගලන්ට ආසයි නම් කියලා කියවන්න පුළුවන් Google එකෙන් ගන්න පුළුවන්. ඒක කේස් 38 ඩවුන්ලෝඩ් කරලා ගහපුවම PDF එකේන ඒකේ පැරග්‍රාෆ් 56 බලන්න පුළුවන් ඕගලන්ට ආසන. හරිද? එච්චර එක ඕන වෙන්නේ නැහැ. හරි. තව දෙයක් තව පොඩි අලුත් පොඩි ස්පෙෂල් නෝට් එකක්. හරිද? අපි මූලාකෘතියක් හදන්න පොතක් නම් ඒ පොතේ මූලාකෘතියක් තියෙනවනේ. ඒ මූලාකෘතිය හදන්න ගිය කොස්ට් එකත් අපි දාන්නේ ඩෙවලොප්මන්ට් කොස්ට් එකක් විදිහට. ඒ කියන්නේ අපේ ප්‍රොටෝටයිප් එක. ඒ කියන්නේ මූලාකෘතිය. පොතේ නම් පොතේ මූලාකෘතිය. අපි හදන මූලාකෘතිය හදන්න ගිය කොස්ට් එක අපිට දාන්න පුළුවන් මොකටද? අපේ ඉන්ටැන්ජිබල් ඇසට් අපිට ඒක දාන්න පුළුවන්. හරිද? හරි. දැන් මේ ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තිබ්බත් වැඩක් නැහැ. ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තිබ්බත් වැඩක් නැහැ. අපිට ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙන අපි ඩෙවලොප්මන්ට් ෆේස් සමහරකට හිතන් ඉන්න පුළුවන් ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙන ඔක්කොම දේවල් ගන්න පුළුවන් කියලා. චුට්ටක් හරිද එතකොට? හරි. චුට්ටක් හරිද? එතකොට අපි ඩෙවලොප්මන්ට් ෆේස් එකේ තියෙන අපි දරන එක්ස්පෙන්සස් කියන අපි ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් අපි දරන එක්ස්පෙන්සස් අපි ගන්නත් වෙලාවක් තියෙනවා. මේ වෙලාව තමයි අපි මේ තියෙන අපි කියන එකට මේ තියෙන ක්‍රයිටීරියාස් 6ම 1 2 3ක් නෙමෙයි.
හයෙන් හයෙන් තුනක් හයෙන් හතරක් නෙමෙයි mostly නෙමෙයි හරිද හයම හයම complete වුණාට පස්සේ අපි දරන expenses තමයි අපි ගන්න ඕනේ හරිද මම ඔයගන්ට මේක දැන් තේරෙන චූටි example එකක් කිව්වොත් මදි පැත්තෙන් දානවා හරිද නෑ මම extra මේක කියන්නම්කෝ ඉස්සල්ලාම අපි මේකේ cost එක ගන්න නම් අපි මේ හදන්න යන intangible asset එක අපි ඒක complete කරනවා කියලා අපිට feasibility එකක් තියෙනවා. يعني අපිට ඒක භව්‍යතාවයක් විදිහට තියෙන්න ඕනේ. අපි ඒක හදන්න පුළුවන් කියලා. හරිද? මේක හදන්න බෑ කියලා තේරුණොත් අපිට ඒක ගන්න බෑ. يعني අපිට ඒක practically එක හදා ගන්න බෑ වගේ තේරෙන අපිට ඒක ගන්න බෑ. හරිද? අනිත් එක කියන්නේ හිතන්න අපිට ඒ intangible asset එක හදන්න complete කරන්න රජයෙන් ඉඩ දෙන්නේ නැහැ. කක් කර දෙයක් කියන්න. හරිද? ඒක අපිට ඒක කම්ප්ලීට් කරන්න වෙන්නේ නැහැ වගේ දෙයක් තියෙන්නේ. අනිත් එක intention to manufacture and sell. මම ආයෙත් තවත් කොරෝනා වෛරස් එකේ අපේ වැක්සින් එක පැත්තට හිතනද දැන් එක සෙට් එකක් ඉඳගෙන කරනවා ඉන්වෙස්ට් දැන් මෙන්ද හදන්න යන්නේ මොකද්ද මොකද හදන්න යන්නේ අපි හදන්න යනවා වැක්සින් එක හරිද මේ වැක්සින් එක මේගොල්ලෝ තනියෙන් තමයි හදන්න යන්නේ. මේගොල්ලෝ එන්නේ තනියෙන් බුදු වෙන්න යන සෙට් එකක්. එතකොට මේගොල්ලෝ තනියෙන් ඒගොල්ලන්ට ගහගෙන ඒගොල්ලන් එතනින් ඉවර කරන්න යන්නේ. හරිද? දැන් ඒ දැන් මේගොල්ලෝ මේක සෙල් කරන්නවත් කිසි දෙයක් නැහැ. මේගොල්ලෝ ගහගෙන තනියෙන් ගහන් ඉවර පයින් කරන්න යන්නේ. එතකොට මේකෙන් මොකද්ද? එතකොට මේක ඒගොල්ලෝ තවදුරට ලොකුවට මැනුෆැක්චර් කරන්නවත් සෙල් කරන්නවත් ඒගොල්ලන්ගේ අයිඩියා එකක් නැහැ. සෙල් කරන්න කොටින් අයිඩියාවක් නැහැ. හරිද? එතකොට ඒ වගේ අවස්ථා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක සෙල් කරන්න අයිඩියා එකක් නැත්තම් මේ කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ අපිට ගන්න බෑ. ඒක ෆුල්ෆිල් වෙන්නේ නැහැ. හරිද? දැන් අනිත් එකට ආවම ability to use and sell the intangible asset. හරිද? අපි දැන් ආයෙත් පොඩ්ඩක් ආවද නියන් හරි. දැන් මාක් කරේ අපි දැන් හදන intangible asset එක කක්කරි පොඩ්ඩක් බරවදර එකක් හදනවා. හරිද? ඒකෙන් නිකන් වෙබ්සයිට් හැක් කරන්න පුළුවන්. ඒ තියෙන intangible අපි මොකද software එකක් හදනවා. එතකොට මේ asset එක ගැන රජෙන් දැනගෙන ඉවරලා රජේ කියනවා කොලකණම් කරන්න ලෑස්ති වෙන්න ඕක දැම්ම අයින් කරලා අපිට දෙන්න. ඕක හදන්න බෑ ආයේ. ඕක ආයෙ යූස් කරන්න බෑ කියනවා. එතකොට මොකද්ද මේ? අපිට කිසිම ability එකක් නැහැ මේක යූස් කරන්නවත් ආයෙ සෙල් කරන්නවත්. එතකොට ඒක intangible asset එක අපිට එතකොට ඒ cost එකම ගන්න බෑ. එතකොට අපිට ඒක ගන්න බෑ. අපිට මේ ability අපිට හැකියාවක් තියෙන්න ඕනේ ඒක පාවිච්චි කරන්න වගේ ඉක්ුණන්න. හරි. අනිත් එක තමයි can be demonstrate economic benefit. ඒ කියන්නේ අපිට future economic benefit අපිට මේකෙන් දැනනවා කියන්නේ يعني අපිට හම්බෙන අපිට ෂුවර් කරන්න ඕනේ. يعني අපිට දැන් කොරෝනා වෛරස් එක පැත්තෙන් බැලුව පොඩ්ඩක් අපි නම් ලංකාවේ කොච්චර කට්ටිය ඉන්නවද ඩෙඩ්. එතකොට ඒ අපිට අපි දැන් වැක්සින් නැහැ හදුවත් අපිට ඉන්නා හිටේ එයක් හරි ගමන්නේ වතුර ටිකක් බියල එන එන්න වේ කට්ටිය කැමතිද චුට්ටක් නවත්තලා නාමයයි 40ට කීයට දෙන්න ඕන අය නම ඔය අපේ ඒකට දාමනේ නාමයයි 40ට යන එන්නකෝ ආයෙ හොඳයි නම් ආයෙ එන්න හරි එහෙනම් දැන් ගිහින් එන්න කියන රෙකෝඩ් එක කොහමද තියෙනවද රෙකෝඩ් එක අයින් කරොත් මොකද වෙන්නේ එතකොට ගොඩක් කැලි දෙකකට ගන්න වෙන්නේ බං මම එකට දීමුනේ ගානක් නැහැ නේ විනාඩි 10 නේ ඕ නේ හරි දැන් මම මයික් එක ඔෆ් කරන්න හරි බාරයි හරි
සඳමිනි ඉන්නවනේ සඳමිනි අහලා තියෙන බිස්නස් ඇක්විෂන් එකේ ගුඩ් ඩීල් එක නැතුව වෙන ඉන්ටර්න්ෂිප් එක කියන්නේ අපිට දැන් බිස්නස් එකක් දී බිස්නස් එකේදී මේ කම්පියුටර් රස දෙවිලා අපිට QB වල සොෆ්ට් එකක් හම්බෙනවා හරිද නැත්තම් මයෝ හම්බෙනවා ටැලි හම්බෙනවා මොකක් හරි ඔය අපිට මොකක් හරි පේටන්ට් එකක් මොකක් හරි දෙයක් හම්බුනාම අපි එක ගන්න ෆෙයා වැලියු තමයි කොහොමදින් ගන්න කියලා තමයි ගන්න එකම එකම විසඳුම ෆෙයා වැලියු ගන්න එක තේරුණානේ හරි වන් තෑන්ක් යූ හරි අනුනා මම මේ පාඩම අදිම ඉවර කරන්නද නැත්නම් මේ කියන්නේ නැත්නම් මේ දවසට යන්න වෙයිද යන්නද කට්ටි ජොට්ට කියන්න නැත්නම් අදම ඉවර කරන්නද නැත්නම් බෝරින් වෙලා හින්දා තව පැය විනාඩි 40ක් වගේ කරොත් අවුලක් නැද්ද අවුලක් නෑ බා අවුලක් නෑනේ මොකද මට තව අර මේ මෙහෙම හරි මට දැන් තේරෙනවා දැන් තම වෙලාවත් එක්ක මේ මම ක්වෙක්ෂන් පේපරේ තිබ්බේ ක්වෙක්ෂන් පේපරේ ඩිස්කස් කරන්න හිටියේ හරිද කියන්නේ අපිට දුන්නේ මිස් දුන්නේ එක මම ඒක කරන්න හිටියේ එතන ඒක ඒක කරන්නත් වෙලා පොඩ්ඩක් මදි වෙයි මම ඒකට වෙනම වීඩියෝයක් කරලා දැම්මොත් ඔයගොල්ලෝ බලනවාද මේක කරන්න නැතුව මයික වෙන වීඩියෝ එකක් කරලා දැම්මොත් ඒ ප්‍රශ්න දෙක ඩිස්කස් කරලා තව බායික වීඩියෝ එකක් දැම්මොත් බලන්න නැත්තම් අදම කරන්නද මේ ප්‍රශ්න දෙකත් ඒකල තව සාමාන්‍ය පැයක් විතර යනවා දැන් මෙතනක් තියෙනවානේ මෙතන වෙනම පාඩමක් තියෙනවා පොඩි පාඩමක් ප්‍රශ්න පහසු විදිහට කරා අපිට නම් අවුලක් නැහැ කොහොමද ආ ඉන්නවනම් ඉතින් මම කරනවා කටට පුළුවන් නේද බෝරින් නැත්තම් මේ එහෙම කරමු වෙන කැමති විදියක් කටි බෝරින් නම් කියන්නේ අපි විතර වස්ස ටික අනිත් දවසට දාගමු මේ මටේ වස්ස ටික ඔක්කොම කරන්න මේ මෙන්න මේ කොටසත් උගන්වන්න ඕනේ මොකද ප්‍රශ්න මේ මෙන්න මේ SIC 31 කියන ස්ටෑන්ඩඩ් එකම තිබ්බයි මිස් දාලා මට ඒකත් උගන්වන්න ආස ඒක නේ ගොඩක් අපි දන්නේ නැති වෙයිද මම හිතන දන්නේ නැති වෙයි කියලා මේ ඒකිනු මම ඒකත් කරන්න ආසයි ඒක වැදීම හරි හන්ද මම දැන් පටන් ගන්නම් ආයේ මම 42යිනේ රැත් වෙනවනේ හරි මොහේ පටන් ගන්න ඕන හරි පොඩ්ඩක් අමාරු මෙහෙදි ගමන් සෙට්ටක් හරිද මම දැන් ඉස්සර තුනක් කතා කරා හරිද මම තුනක් කතා කරා ටෙක්නිකල් ෆීසිබිලිටි එක තියෙන්න ඕනේ අපිට ඒක ඉගුණන්න වගේ හදන්න වගේ ඉගුණන්න අපිට අදහසක් තියෙන්න ඕනේ අපි අභිප්‍රායක් තියෙන්න ඕනේ ඒ වගේ අපිට ඒක පාවිච්චි කරන්න වගේ ඉගුණන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ. මම එක්සැම්පල් පොඩ්ඩක් කිව්වා. ඒක අපිට ඒකෙන් අනාගතයේදී අපිට ඒකෙන් අපිට ආර්ථික විදලා අපිට මේ හම්බෙන්න ඕනේ. හරිද? අනිත් එක තමයි availability of adequate technical finance technical financial and other resources. ඒ කියන්නේ මේ intangible asset එක හදන්න අපිට ටෙක්නොලොජි එක තියෙන්න ඕනේ. දන්නවා ලංකාවේ මාර ටෙක්නොලොජි රටක් නේ. හරිද? එතකොට එහෙම අපිට ඒක තියෙන්න ඕනේ. අපි දැන් මේක හදන්න සල්ලි නැහැ කියලා. අපිට සල්ලි තියෙන්නත් ඕනේ. හරිද? ඒක මූලම හැකියාව තියෙන්නත් ඕනේ. ඒක අද සස් කියන්නේ මම අද ඉතින් මහරේ කියව තියෙන්න ඕනේ ඉතින්. අපිට ඒක ඩෙවලොප්මන්ට් කරන්න හදන්න අපිට ඒක තියෙන්න ඕනේ. යූස් කරන්නත් තියෙනවා. හරි. එතකොට අවශ්‍ය රිසෝර්සස් අපි ගාව තියෙන්න ඕනේ. අනෙත් එක තමයි ability to measure the expenditure which are attributed to the IA කියන්නේ intangible asset during the development phase එක. අපි මේ development phase එකේ අපි දරපු expenses ටික අපිට reliably measure කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙන්න මේ පහ ඔක්කොම තිබිලා හරිද අපිට අවසානට measure කරගන්න බැරි නම් අපිට ඒව දාන්න බෑ intangible asset එකට cost එකක් විදියට. හරිද? මම චූට් example එකක් කරන්න වැඩි maximize කරන්න නෑ. හරිද? අපි හිතමු 2015 අපි මොකක් හරි අලුතෙන් දෙයක් හදන්න අලුතෙන් මොකක් හරි මේ අලුතෙන් මොකක් හරි
ජර්සි ගමක් හරි අර ටී ෂර්ට් එකක් හදනවා. ඒ ටී ෂර්ට් එක අස්සේදී අස්සේ ෆෑන් මේ පවන් අදිනවා. දැන් අලුත්ම ආය ඔරිජිනල් දෙයක් එක. හරිද? අස්සෙන් කෙනෙක් ෆෑන් තියෙනවා. එතකොට අපි ඒක වෙනුවෙන් 2015 දී 10 මිලියන් ඉන්කර්ට් කරලා තියෙනවා. 2016 දී අපි අලුතෙන් ඉන්කර්ට් කරලා තියෙනවා රුපියල් 5 මිලියන් වගේ. 2017 දී අපි ඉන්කර්ට් කරලා තියෙනවා එතන 10 මිලියන් වගේ. 2018 ආ ඉන්කර්ට් කරලා තියෙන අපි හිතමු 20 මිලියන් වගේ. හරි. 2015 වෙද්දී මේකේ තියෙන්නේ මෙන්න මේ හැකියාව විතරයි. ඒ කියන්නේ මේක හදන්න කියන්නේ මේකට ටෙක්නිකල් ෆීසිබිලිටි එකක් තියෙනවා කියලා අපි අඳුර ගන්නවා. හරිද? ඒ කියන්නේ 2010 තියෙන්නේ මෙන්න මේක විතරයි. හරිද? 2016 වෙද්දී අපි ගවර්න්මන්ට් එකෙන් අවසරයෙන් අපි ඔක්කොම දේවල් කරලා ඉවරලා අපිට ඉන්ටෙන්ෂන් ටු මැනුෆැක්චර් එකයි ඇබිලිටි ටු යූස් ඇන් සෙල් එකයි අපේ 2016 දී අපේ කම්ප්ලීට් වෙනවා. එතකොට දැනට 2016 වෙද්දී ඔක්කොම තුනක් දැන් කම්ප්ලීට්. හරිද? 2017 වෙද්දී අපිට කියන අපි දැන් 2015 අපි දැන් මේ බැංක් ලෝන් එකක් ගන්නවා නම් මේක හදන්න. හරිද? කොහොමද අපි දැන් දන්නවා අපේ ලංකාවේ බැංකු මාර හොඳයි මාර මේ සුහදයි අපේ ව්‍යාපාරිකත්වයට එක්ක ඉල්ලුවම බැංකු ලෝන් එකක් දෙනවා. හරිද? ඒ හින්දා දැන් අවුරුදු 3ක් ගියාට පස්සේ අපි කොහොමද වැඩ අපි දැන් අපේ ලංකාවේ ඉන්න බැංක් විත හාට් ඒ කියන්නේ හදවතක් තියෙන බැංකුවක් කලින්ම අපිට ණයක් දෙනවා. හරිද? ඒත් අපිට දැන් 2017 වෙද්දී අපිට අවශ්‍ය සම්පත් ටිකක් දැන් හම්බෙනවා. හරිද? අපි දන්න කොහොමද නම වල මෙතන පේනවා මේ අපිට තියෙන මේ තියෙන එක්ස්පෙන්ස් ටික අපිට දැන් මෙෂර් කරගන්න පුළුවන් වෙනවා තියෙන අනිවාර්යෙන් රිලයබිලි කියන්නේ 2017 වෙද්දී අපේ තියෙන මෙන්න මේ ක්‍රයිටීරියා දැන් හයම මේ වෙලා ඉවරයි. හරිද? හරිද? ඒ කියන්නේ දැන් හයම දැන් ෆුල්ෆිල් වෙලා ඉවරයි. හරිද? එහෙනම් දැන් මේකත් වෙලා හිතා ගන්න පොඩ්ඩක්. හරිද? මොකද මේ කියවන එකයි can be demonstrated economic benefit එකක් දැන් වෙලා තියෙන. හරිද? එතකොට 2017 තමයි දැන් මේ ඔක්කොම මේ ෆුල්ෆිල් වුනේ. හරිද? එතකොට මට ඕගොල්ලන්ට දැන් කියන්න පුළුවන්ද? හරිද? දැන් මේ ඔක්කොම development phase එක. හරිද? දැන් මේ ඔක්කොම දැන් අපි හදන්න යනවා research කරලා ඔක්කොම ඉඳ ඉවරයි. හරිද? ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද intangible asset එකේ අපි cost එක වශයෙන් අපි කීයක්ද incurred කරන්නේ? ඉක්මනට මට message එකක් දාන්න පුළුවන්ද? කීයක්ද ගන්න කියලා මේ මම දැන් කිව්වර අස්සෙන් මේ ෆෑන් තියෙන ටී-ෂර්ට් එකට කීයක්ද ගන්න කියලා කියන්න පුළුවන්ද? කීයක්ද cost එක ගන්නද කියන්න පුළුවන්ද? 2016 තියෙන එකයි fulfill වෙලා තියෙන්නේ. 2016 තුනක් fulfill වුණා මෙන්න මේ දෙකත් කඩේෙන් අවසර ගත්තට පස්සේ කොහොමද 2017 වෙද්දී බැංක් ලෝන් නැහැ පුතරන් අපි දැන් ඉන්නවා. ඒ කියන්නේ මේකත් අස්සේ fulfill වෙලා දැන් වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අපි දැන් මේක දැන් cost දැන් measure කරගෙන හින්දා අනිවාර්යෙන් 2017 වෙද්දී අපේ දැන් තියෙනවා අපේ අපිට ඒක මෙෂර් කරන්න පුළුවන් රිලයබිලි. ඕගොල්ලෝ හිතන්න කීයද ගන්න පුළුවන් අපිට cost එක විදියට intangible asset එකේ. හරි. මම එහෙම දෙනවා පොඩ්ඩක් මෙතන කියවන්න. හරි මෙන්න මෙතනට මම කියවන්න යන්නේ. දෙන්නෙත් නෑ යස. හරි. Only after satisfying all 6 criteria මේ හැම සටිස්ෆයිස් වුණාට පස්සේ can start to add expenses in development phase to intangible asset. satisfied වුණාට පස්සේ දරණය විතර අපිට දාන්න පුළුවන්. So the cost on intangible asset cannot විශ්සනේ දැන් 17 වුණානේ complete වුණානේ අපිට 17 ගන්න පුළුවන් එහෙම. හරි 17 වුණානේ يعني ඒක වෙච්ච දවසේ ඉඳන් ගන්න පුළුවන්. fulfill වුණා ඉදා ඉඳන් ගන්න පුළුවන්. හරිද? So the cost intangible asset cannot capitalized retrospectively කියන්නේ මේකේ තේරුම තමයි අපිට අතීතයේ තියෙන cost අපිට capitalize කරන්න බෑ. හරිද? ඒකේ තේරුම තමයි අතීතයේ සිට කරන් යන වගේ දෙයක්. හරිද? The expenses which incurred before satisfying all these 6 criteria should debit to PNL. කියන්නේ
මේ හයම සටිස්ෆයි වෙන්න කලින් අපි දරුවෝ එක්ස්පෙන්සස් ටික දාන්න කියනවා P and L එකට. හරිද? ඒ කියන්නේ 2015 උනේ 1යි. 2013ක් සටිස්ෆයි වුණා. 2017 දී හතරම දැන් සෝරි හයම සටිස්ෆයි වුණා. එතකොට අපිට 2017 ඉඳලා ඉස්සරහට අපිට දරන් අපි ඩෙවලොප්මන්ට් ෆේස් එක දින කෝස්ට් එක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ 30 මිලියන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ෆුල්ෆිල් වෙච්ච අවුරුද්දේ ඉඳන් ගන්න පුළුවන්. තේරුණාද? පොඩ්ඩක් අමාරු පාට. තේරුණාද? තේරුණාද? හයම කම්ප්ලීට් වෙනවා තමා ගන්න. මම හිතන්නේ මේක පොඩ්ඩක් චෙක් කරන්න පුළුවන් අපේ එක්සෑම් අපේ දෙන එක්සෑම් එකේ. මේ වගේ දේම දීලා මාක් කරි දෙන්න බැරි කමක් නැහැ. නැත්තම් මේ අහන්න දෙයක් නැහැ මේවල. නේ? තේරුණාද කියලා පොඩ්ඩක් කියන්න. තේරුණාද? තේරුණ නැද්ද? චුට්ටක් එකයි පැහැදිලි කරන්නකෝ. හරි. අපි එක්සැම්පල් එකක් ගමු. දැන් මම දැන් හදන්න යන්නේ මොකද්ද? අස්සෙන් ෆෑන් තියෙන ටී-ෂර්ට් එකක්. අය ඔරිජිනල් දෙයක් ලවකටම. හරිද? එතකොට මම ඒ දේ වෙනුවෙන් 2015 දී, කියන්නේ මම ඩෙවලොප් ඒ ඩෙවලොප්මන්ට්, කියන්නේ මම රිසර්ච් එක කරනවා මොකද්ද වෙන්නේ? මම ඩෙවලොප්මන්ට් අදිරිය පටන් ගන්නවා. ඒ කියන්නේ මම මොකක් හරි දෙයක් හදන්න පටන් ගන්නවා. මැටීරියල් එක මම දැන් කෝස්ටින් කරලා මම දැන් පටන් ගන්නවා. හරිද? මම 2015 වෙද්දී 10 මිලියන් ඉන්ක කරා, 16 තව පහක් කරා, 17 10 10ක් කරා, 18 තව 20ක් කරා. හරිද? ඒ 2015 වෙද්දී මට තිබ්බ එකම දේ තමයි මේ කඩේරලින් මට විශ්වාසයක් තිබ්බා මට මේක කම්ප්ලීට් කරන්න පුළුවන් කියලා. හරිද? මං තාම 2015 වෙද්දී මං තාම රජයෙන් කිසිම අවසරයකුත් තරන්නේ මට තාම මේක හදලා ඉක්ුණන්න, ඒ කියන්නේ ලොකුවට ඉක්ුණන්න මට තාම ඔළුවේ ಐඩියා එකකුත් නැහැ. අනිත් ඒවත් නැහැ. හරිද? අර මේක පොඩ්ඩක් තියෙනවා, මේක විශ්ය කරන්න පුළුවන්නේ. මේක ඉතින් කොහොමද තියෙනවා? හරිද? කියන්නේ අපිට විශ්ය කරන්න පුළුවන්නේ. අපි ඉතින් සාමාන්‍ය විශ්ය කරන්න ඒකනේ. හරි. එතකොට ඒක දැන් කොහොමද තියෙන්නේ? කියන්නේ මං දාව ඒක මං සාමාන්‍ය බැලුවොත් දැන් මං ගාව 2015 තියෙන්නේ ටෙක්නිකල් ෆීසිබිලිටි එකයි ඇබිලිටි ටු මෙෂර් රිලයබිලිටි එකයි තියෙන්නේ. හරියට බැලුවොත් විශ්ය කරන්න පුළුවන්නේ. 2016 දී මං දැන් රජයෙන් අවසර අරන් දැන් මඩත් පොඩ්ඩක් සටිස් මං දැන් හිතනවා පොඩ්ඩ මේ ලොකුවට කරන්න. ඉන්ටෙන්ෂන් එකකුත් තියෙන ඇබිලිටි එකකුත් තියෙනවා. එතකොට ඒත් දැන් 6න් 4ක් තමයි දැන් දැන්ට එලා තියෙන්නේ. දැන් 2017 දී මම දවස් 5 දා මම දැන් ලෝන් එකක් ඉල්ලනවා මට මේක ඉදිරි රේටික් කරගන්න. ලංකාවේ ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් ලෝන් ඉක්මනට දෙනව අවුරුදු 3ක් වගේ ඉක්මනට. එතකොට මෙන්න 2017 වෙද්දී මෙන්න සල්ලි හම්බුණා. ඒ කියන්නේ මගේ මට දැන් ඕන ෆයිනෑන්ෂල් සම්පත් ටික මට දැන් හම්බුණා. නේ? එතකොට මගේ දැන් මෙන්න මේකත් මෙයා වුණා. හරිද? අපි හිතමු දැන් අපේ දින අපිට අපි දැන් විශ්වාස අපි දැන් විශ්වාස කරන අපිට ඉකොනොමික් බෙනිෆිට් හම්බෙයි කියලා අපි හිතමු. ෆියුචර් දේ හම්බෙයි අපි පොඩ්ඩක් හිතමු. පොඩ්ඩක් ඇසියුම් කරමු. හරිද? දැන් 2017 වෙද්දී අපේ දැන් ඔක්කොම ෆුල්ෆිල්. අපේ ඕල් 6 ක්‍රයිටීරියා ආ ෆුල්ෆිල් නව. හරිද? දැන් අපිට පුළුවන් 2017 ඉඳන් අපි දරන අපි දැන් මේ ඩෙවලොප් දැන් මේ ඔක්කොම ඩෙවලොප් ප්‍රේස් මේ තියෙන ඔක්කොම ඩෙවලොප්මන්ට් ප්‍රේස් එක. ඒත් අපිට ඩෙවලොප්මන්ට් ප්‍රේස් එක අපි දරන ඔක්කොම කොස්ටකට ඉන්ග්‍රේඩ් කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ අපි මේ තියෙන ක්‍රයිටීරියා 6ම ෆුල්ෆිල් කරාට පස්සේ අපි දරන එක්ස්පෙන්ස් විතර අපිට දාන්න පුළුවන් අපේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකට. මේ කියන්නේ අපි දැන් 2017 වෙද්දී අපි දැන් අපේ ඔක්කොම ෆුල්ෆිල් කරගත්තා. ඒ කියන්නේ අපිට 2017 ඉඳන් අපිට මේක කරන් යන්න පුළුවන් ඉස්සරහට අපි දරන එක්ස්පෙන්සස් ටික අපිට recognize කරගන්න පුළුවන් අපේ intangible asset එකේ cost එක විදිහට. ඒ කියන්නේ 30 million. හරිද? එතකොට මේ මොකක්ද මේ 15ට කරන්නේ? මේක දරුවේ අපි අපේ අරේ අපි අපේ මොනවාද මේ වට එක මොනවාද කියන්නේ criteria 6ම fulfill කරගන්න කලින්. හරිද? එතකොට ඒ වට අපි කොහෙන් දාන්න කියන්නේ අපේ මේ මොකද අපේ standard එක අනුව අපිට ඒක PNL එකේ අදාළ අවුරුදු වල 2015 දී දානවා ඉතින්. දා සාමාන්‍ය වශයෙන් ඒක expense එකක් වශයෙන් PNL එකට debit එක PNL එකට දාන්න කියනවා. හරිද?
තේරුණාද ඔයගොල්ලන්ට ඒක මේ 15 5ත් මේකත් එහෙම තමයි එකක් පිනන ලාන හරි තේරුණාද ඒක තේරුණාද තේරුම් නැත්නම් තේරුම් නැද්ද ආ තේරුම් නැහැ හම්බෝ හරි මම තා චූටි දෙයක් කියනවා තව චූටි දෙයක් කියනවා තා චූටි දෙයක් කියනවා ඩිලීට් මැසේජ් දාන්න බා කට්ටි බණේ හරි මේ මම අඳුන් දෙයක් කියන පොඩි මත දෙයක් කියන ඉක්මනට මම කියන්න මේ කවුන්ටර් දෙයක් හින්දා අපිට ඉන්ටෙන්ජන් ඇසෙට් එක ජෙනරේට් කරද්දී අපිට දාන්න පුළුවන් කෝස්ට් මේක මේක මොකේද මේක ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා මට මතක නැහැ මොකද්ද මට මේ පැරග්‍රාෆ් මට මතක නැහැ පොඩ්ඩක් මොකද්ද පිටුව කියලා අපිට ඉන්ටර්නල් ජෙනරේට් කරද්දී මොකක් හරි ඉන්ටෙන්ජන් ඇසෙට් එකක් අපිට ඒකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් කෝස්ට් ඔෆ් එම්ප්ලොයි බෙනිෆිට් හිතන්න යන්න එපා එතන එල්කේ ස්ථානමය තියෙනවා හිතන්න යන්න එපා පොදුවේ කෙටියෙන්ම ගත්තොත් අපේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක හදන්න ඍජුවම දායක වෙන අපි අපි ගමු සොෆ්ට්වෙයා ඉංජිනේරගේ සැලරි එක ඒක හදන්න ගියේ හරිද කොස්ට් ඔෆ් එම්ප්ලොයි බෙනිෆිට් අපි ගන්නවා අනිත් එක ෆීස් ටු රෙජිස්ටර් ඇන්ඩ් ලීගල් රයිට් එක කියන්නේ අපේ තියෙන ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අපි රෙජිස්ටර් කරන්න පේටන්ට් එක ගන්න ඒ වගේ දෙයකට අනිත් එක බලන්න අනිත් එක මොකද්ද amortization of patent and license that are used to generate this intangible asset ඒ කියන්නේ අපි දැන් මේ හදන intangible asset එක අපි මේ හදන intangible asset එක අපි හදන්න අපිට අපේ තියෙන වෙනත් intangible asset අපි භාවිතා කරන්න වෙන්න පුළුවන් මොකක් හරි patent එකක් භාවිතා කරන්න වෙන්න පුළුවන් ඒක මොකක් value එක අඩු වෙන්න පුළුවන් අපි license එක පාවිච්චි කරන්න යන්න පුළුවන් ඒ දේනුවෙන් අතර අපි දෙයක් පාවිච්චි කරද්දී intangible asset එකක් ඒක ක්‍රමක්ෂය වෙනවා අපි මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ අපි කියනවා amortization කියනවා අපි ඒකට එතකොට අපි මේ අපි තවත් intangible asset එකක් හදන්න අපේ තිබ්බේ intangible asset share වෙන්න පුළුවන් ඒක කරද්දී කියන ඒ දේ වෙනුවෙන්ම නේ එතකොට අපිට ඒ අර ඒ තියෙන අපි අලුතෙන් හදන්න යන intangible asset එක වෙනුවෙන් අපේ තිබ්බ ඉන්ටැන්ජිබල් ඇසෙට් වල මොකක් හරි වලුදු වීමක් වුණොත් ඒ දේ කරන්න ගිහිල්ලා අපිට ඒ කෝස්ට් එක ගන්නත් පුළුවන් ඒ කියන්නේ ඒ මොටේෂන් එක ගන්න පුළුවන් අපේ කෝස්ට් එකට හරිද අනිත් එක cost of materials and services used to consume to generate in again අපි ගත්ත materials service වගේ දේවල් අපි යොදාගත්ත ඒවල කෝස්ට් එක ඒවල කෝස්ට් එක අපිට දාන්න පුළුවන් කියනවා අපේ intangible asset එකට. හරිද? අපිට අපිට ගන්න බැරි දේවල් මොනවද තියෙන්නේ? මම හිතනවා ඔයගලන්ට Excel එක ගොඩක් වැදගත් ඒක නේද? මේ exclude කරන්න පුළුවන් මොනවද? Expenditure on startup cost. පටන් ගැනීම පිරුවේ. ඒ කියන්නේ අපි නිකන් අපේ නිකන් research cost එක වගේ දෙයක්. හරිද? නැත්නම් අපේ research phase එකේ දේවල්. ඒ කියන්නේ අපි දැන් startup cost එක කියන්නේ ඒක සමාන කරන්න බලන් අපිට අපේ තියෙන රිසර්ච් ෆේස් එකට හරි අනිත් එක එක්ස්පෙන්ඩිචර් ඩියුරින් සරි එක්ස්පෙන්ඩිචර් ඔන් ට්‍රේනින් කෝස්ට් ඔෆ් ඔපරේටින් ඒ කියන්නේ අපේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අපිට හදන ඉන්ටැන්ජිබල් ඇසෙට් එක පාවිච්චි කරන්න අපි කාහරි ට්‍රේන් කරනවා නම් එයාට දරන ට්‍රේනින් කෝස්ට් එක දාන්නත් බෑ මම කලින්ම කිව්ව දාන්න බෑ කියලා ඔය එක එක කට්ටිය පුහුණු කරන ඒවා කොන්ට්‍රිබියුටර් නෑ ඒගොල්ලන්ගේ අනිත් එක expenditure of advertising and promotional activities or restructuring හරිද අපිට මේ අපි දැන් මේකෙන අපි දාන ඇඩ් එහෙම දාන්න බෑ ඇඩ් වලට ගියන නම් දාන්න බෑ ඔය මේකේ කැම්පේන් වලට ගියව දාන්න බෑ restructuring කියන්නේ දැන් මේ intangible asset එක හදන්න හින්දා සමහර ලාවට අපේ තියෙන මේ අපේ business එකේ structure මාරු කරන්න යන්න පුළුවන් හරිද ඒ කියන්නේ අපි මොකක් හරි වෙබ්සයිට් එකක් හැදුවාම හරිද ආ වෙන්නේ මම පොත මතකනේ මම තාම පොත බලන්නේ නැහැ මම මේ මැසේජ් එක දාන්නම් ඒක හරිද කියලා පැරග්‍රාෆ් නම්බර් එක මම පස්සේ කියන්න බලවා හරිද නෙවරින් කියන්න අනිත් එක expenditure අනිත් තමයි restructure මොකද්ද එතන expense එක හිතන්න අපි දැන් වෙබ්සයිට් එක පටන් ගන්නවා නම් අපේ බාන්න සෙල් කරන්න
බාන්න ඉක්ුණන්න ඒකෙන් මොකද අදහස් වෙන්නේ අපිට පුළුවන් අපේ එළියේ තියෙන outlets වහන්න හරිද කියලා අපිට අපේ තියෙන ශාඛාවල වහන්න පුළුවන් අපි website එකක් හදලා ඉක්ුණන්න යනවනම් website එකෙන් අපි fill send කරන්න යනවනම් ඉතින් කියලා ඉතින් වැහුවාම හොඳයි නිකන් බලන ඕගොල්ලෝනේ වැහුවාම හොඳයි සේවකව නැත්නම් සේවක උද්ඝෝෂණය කරන්න ගන්නවා මෙන්න මෙහෙම එකපාර අයින් කරා අපිට වන්දි වෙන කියලා එතකොට ඒ ඒ කරපු එක අපේ business එකේ structure එක වෙනස් කරපු හින්දා අපි අරටික වැහුවු හින්දා අපිට දැන් expense එකක් දරන්න වෙනවා ඒ මොකද්ද අරගොල්ලන් අපි දැන් වන්දි ගෙවන්න ඕනේ එතකොට ඒ වන්දි ගෙවන එක මොකද්ද එතකොට ඒක restructuring එක කරපෙන්නේ අපි දැන් website එක හදපු හින්දා ඒක දැන් සමනේ උනේ එතකොට ඒක උනේ මොකක් හින්දාද මේක හදලා අපේ business එකේ තිබ්බ විදිය වෙනස් වුන හින්දා නේ එතකොට අපිට ඒක ඒක දාන්නත් බෑ කියන එක නේ ඒ වගේ වියදම් අපිට දාන්නත් බෑ කියනවා හරිද හරි තේරුණාද තේරුණ නැත්නම් message එක දාන්න හරි මම තා චූටි කොටසකට යනවා amortization සේ restructuring කියන්නේ ඒකේ තියෙන කොටස් restructuring of business කියන්නේ අපි අලුතින් ශාඛාවක් කරන වෙන්න පුළුවන් අපි දැන් හාල් විකුණලා එකපාර විකුණන්න යනවා ලුණු හරිද එතන අපි ටයර් එක වල මොකක්ද තවමක් හරි පාන් හදන්න යනවා ඊළඟට يعني අපි දැන් වෙනස් කර අපේ බිස්නස් එක ස්වභාවය වෙනස් කරනවා හරි අපේ බිස්නස් එකේ මැනේජ්මන්ට් එක වෙනස් කරන වගේ දෙයක් තමයි මේ රීස්ට්‍රක්චරින් කියන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් අපි අපේ බිස්නස් එකේ ලොකේෂන් එක වෙනස් කරනවා දැන් තියෙන කන්දක්ුණ අපි අරන් යනවා බීච් එක ගාවට එතකොට ඒක අපිට කරන්න විදිහක් යනවා නේ එතකොට මේ රීස්ට්‍රක්චරින් කිව්වම රීලොකේටින් changing of structure of the business එතකොට ඒක කරන් යන විදිය මම ගත කරන්නේ පොඩ්ඩක් හරියට ඒ කියන්නේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ restructuring එකක් කිව්වම එතකොට අපිට ඒක කරන්න expense එකක් යනවනේ එතකොට අපි දැන් මොකක් හරි අලුතෙන් දෙයක් දාද්දි සල්ලි යන එක ඒ වගේම අපිට මොකක් හරි ශාඛාවක් වහන්න යද්දි අපිට අනිවාර්යෙන් expense එකක් දරන්න වෙනවා මොකද සේවකයෝ අනිවාර්යෙන් උද්ඝෝෂණය කරලා ගන්නවා අපෙන් සල්ලි ගන්න වන්දිරි ගන්න එකපාර මෙන්න මෙයා වැහුවා කියලා website එකක් කරියා මෙන්න මෙයා මෙන්න එකපාර අපි වයින් කරා කියලා උද්ඝෝෂණය කරලා සල්ලි ගන්නවා තේරුණාද ඔය ගන්න බෑ ඒක ගන්න බෑ ඉතින් ස්ටාෆ් එක කොහොමද ගන්න බෑ දැන් මෙතන මම දැන් මෙතන දැන් උඩක් කර ගත්තේ මෙතන දැන් මෙතන කියනවා මේ අර ඉන්ටැන්ජිබල් ඇසට් එක යූස් කරන්න මේ කෙනෙක්ව මේ ට්‍රේන් කරනකොට ඒක ගන්නත් බෑලු හරි ඒ කියන්නේ මේ උපරිම තත්ත්වය කියන්නේ ඒ එහෙම කරන කෙනෙක්ගේ ට්‍රේනින් කෝස්ට් එකවත් ගන්න බෑ මේ එක්ලූඩ් තියෙන එක්ලූඩ් කියන්නේ ගන්න නැති ඒවා මේ ඉන්ක්ලූඩ් කියන්නේ ගන්න ඒවා තේරුණාද තේරුණානේ හරි ඔලත් තිබ්බොත් කියන්න ඔලත් තිබ්බොත් කියන්න හරි අනිත් එක amortization නිකන් depreciation වගේ තමයි හරිද මේ පොඩක් කියන්න පොඩක් කියන්න ගියේ amortization is a systematic allocation of depreciable amount of a intangible asset කියන්නේ අපිට මේ amortization කියන්නේ අපිට share කරන්න පුළුවන් එහෙම අර share වගේ දෙයක් තමයි හරිද employee benefit ගැන කියන්නද employee benefit දැනට ඔළුවේ තියාගන්න employee benefit කියන්නේ අපි මොකක් හරි ඒ වත්කම හදන්න අපේ දෙන වත්කම හදන්න අපි directly අපි යව ගන්න අපි දැන් බලුවා example එකක් කිව්වොත් දැන් building එකක් නම් building හදන්න කවුද අපේ mason boss ලා mason boss ලා කියන්නේ මෙතන employee benefit expense එක ගන්න කට්ටිය කියන්නේ අපි ඍජුව ඒ කියන්නේ ඒකුණ දුව කරන්න කියන්නේ ඍජුව දායක වෙන කට්ටිය. කියන්නේ ඒගොල්ලෝ දරන employee benefit එක ගන්න පුළුවන් අපිට expense එකක් විදිහට අපිට capitalize කරන්න පුළුවන්. දැන් මේක software එකක් වගේ නම් software engineer. එයාගේ දැනුම, එයාගේ තිබ්බ, එයාට අපි ගෙවපු සල්ලි ගන්න පුළුවන්. හරිද? ඩයියක් ආවද? ඒක SL එක LKS 19 තියෙන ගැඹුරටම තියෙනවා. අපි ගැඹුරටම යන්න අපි උදින්න. ඒක fees වගේ දේවල් ගන්නවද ඒකට? ප්‍රොෆෙෂනල් ෆීස් ඒ කියන්නේ ඒකට ඩිරෙක්ට්ලි ඇක්ටිවිටේබල් නම් ගන්න පුළුවන්. ඩිරෙක්ට්ලි ඇක්ටිවිටේ කියන්නේ කියන්නේ මෙහෙම දෙයක් හරිද? දැන් ඔයා මේ ඇමෝට් දැන් මේ ඉන්ටර්නල් සෙට් එක කරන්නේ නැත්නම් ඒ එක්ස්පෙන්ස් එක නැත්තම්. ඔයා මේ ඉන්ටර්නල් සෙට් එක කරනවා නම් ඒ වාඩ ඒ ෆී එක ගෙවන්න වෙනවා නම්. එතකොට ඒක මොකක්ද? ඒ කියන්නේ ඒක ඩිරෙක්ට්ලි ඇක්ටිවිටේබල් නේ. කියන්නේ ඒක වාඩ මේ දේ කරනවා නම් වාඩ එක්ස්පෙන්ස් දරන්න වෙනවා. ඒ වගේ දෙයක්. ඔයාලා ලීගල් ෆීස් ගන්න පුළුවන්. මේ තියෙන තමයි දාලා තියෙන. ලීගල් ෆීස් ගන්න පුළුවන් නේ? ෆීස් රෙජිස්ටර් ඒ වගේ දේවල් ගන්න පුළුවන්.
කියන්නේ ප්‍රොෆෙෂනල් ෆීස් ගන්න පුළුවන් ඔයාට. හදන්න සම්පූර්ණව එහෙම ගන්න පුළුවන්. ප්‍රොෆෙෂනල් ෆීස් එක මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා අර විස්තර ගන්න එකක් නම් ඔයා විස්තර ගන්න අවදි මාක් කරී කියලා එක්ස්පර්ට් කෙනෙක්ගෙන් ඔයා ගන්නව නම් මේ මාක් කර අදහසක් ගන්නව නම් ඒක ගන්න ඕනේ. මොකද ඒක තියෙනවා වගේ මොකේද? ඒක තියෙන්නේ වාගේ මේ රිසර්ච් ප්‍රේස් එකේ තියෙන්නේ. ඒත් ඒ වගේ එක්ස්පර්ට්ස් ගන්න බෑ. මෙතන ඔයා ගන්න ඕනේ මෙතන ඔළුවට හොඳටම ගන්න ඕනේ වාගේ ඇසෙට් එක හදන්න සම්පූර්ණයෙන් වට ඩිරෙක්ට්ලි ආව එක්කෙනාගේ එක්කෙනාට ගෙවපු ගාන. සාමාන්‍යයෙන් මෙතන ගන්නකොට අපිට ගන්න පුළුවන් දැන් රූට් පේමෙන්ට් කරන රූට් පේමෙන්ට් එකට ගන්න ගියේ ගානනේ. ඒ වගේ දෙයක් නේ. එතකොට බ්‍රෝකර්ට ගෙවපු ගාන අපිට ඕනනම් ගන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ ඩිරෙක්ට්ලි ඉන්න එක්කෙනාගේ එක අපිට ගන්න පුළුවන්. බ්‍රෝකර් ෆීස් එහෙම ගන්න පුළුවන්. තේරුණාද? දැන් මේක නම් සොෆ්ට්වෙයාර් කරන සොෆ්ට්වෙයාර් ඉංජිනියර්. නැත්නම් හදන්න අවුරුද්ද දන්නේ නැහැ, හදන්න දන්නේ නැහැ වෙන කට්ටියනේ. ඒක ලොකුට දන්නන්න බෑ cost of employee benefit කියන එක. හිතන්නේ දිවර්ලි අත් එක්ක දිවර්ලි අපි සම්බන්ධ කරගන්න එක්කෙනාගේ වැටුප. සංජීව. නෝමලි. නැත්නම් ඒක ස්ථානනේ කරන්න විතර. හරිද? හරි. අවලන්න නැහැනේ. මේ පොඩි ඩයග් ගන්න. එත ලොකුට ගහ ගන්න නැහැ බලන්න එපා. හරි. ඊට මේ එමොටේෂන් කියන්නේ සාමාන්‍යයෙන් ඒක ඩිස්ට්‍රිබියුට් මොකද්ද ડિප්‍රෙෂන් වගේම තමයි යන්නේ. ඒතර ඒක මේ අපේ තියෙන يعني අපේ ડિප්‍රෙෂන් මොමන්ට් එක කියන්නේ මොකද්ද කෝස්ට් මයිනස් ડિසිඩුවල් වැලියු නේ. කියන්නේ පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම මේ උස් මොකද්ද පළදායි ජීව කාලයනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. හරිද? අපි අර ડિප්‍රෙෂන් කියන එකට අපි ෂේයකට අපි තුන ක්‍රමක්ෂය කියනවා. ડિප්‍රෙෂන් අපි තුන අපෝටේෂන් නොටේෂන් නම් කියනවා. හරි. එතන තේරුණා කියලා අම්මෝ. මේ පොඩි දෙයක් නැති එතන වැඩි හිතන්න දෙයක් නෑ නිකන් ෂේ වගේමයි ඒක. මම විතර පොඩක් නැස්සලා තියෙනවා. හරිද? ඒක ඇත්තට හිතන්නේ නෑ මගේ දැන් හරි. අනිත් එක අපි කවද්ද පටන් ගන්නෙ? අපි කවද්ද පටන් ගන්නේ ඇමෝටේෂන් කරන් ඇමෝටයිසේෂන් කරන්න? හරිද? අපි ඇමෝටයිසේෂන් කරන්න ගන්නෙ මොකක් හරි ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක්. ඒක භාවිතා කරන්න සුදුසු අවස්ථාවට ආවට පස්සේ. නැතු ඒක මුල් වතාවට පාවිච්චි කරන දවස නෙමෙයි. හිතන්න සමහර වෙලාවට අපි අපේ තියෙන ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අපි දැන් පාවිච්චි කරන්න පුළුවන් ගත එක තියෙනවා 2020 ජනවාරි 1. හරිද? ඒත් තාම මේකට කට්ටියව ට්‍රේනින් කරලා නැති හින්දා අපිට මේක ට්‍රේනින් එක මාස 6ක් දීලා මේකේ අපිට යූස් කරන්න පටන් ගන්න පුළුවන්. يعني මේක අපිට යූස් කරන්න පටන් ගන්නෙ 2020 ජූනි 12 ජූනි 15 මොකක් හරි. හරිද? එතකොට අපි ડિප්‍රීෂিয়েෂන් කරන්න ඉගෙන අපි සෝරි මම ක්‍රමක්ෂය කරන්න මම ඇමෝටේෂන් කරන්න පටන් ගන්න ඕනේ කවද්ද? මම අපිට මේක යූස් කරන්න අවේලබල් ව තිබිච්ච දවස නැතු අපි යූස් කරපු ඩේට් එක නෙමෙයි. මට මේක යූස් කරන්න අවේලබල් වෙලා තිබ්බ කවද්ද? 2020 ජනවාරි 1. ඒත් මම යූස් කරේ අම්මෝ මොකද්ද මොන එකම කිලම කියන්න. හරිද? යූස් කරන්න පුළුවන් එන්නේ 15 ජූනි 15. එතකොට මට පුළුවන් ඒ දෙකෙන් ඩේට් එක මොකද්ද? Available for use. යූස් කරන්න පුළුවන් දවස නේ. නැතු අපි ටෙස්ට් රන් පීරියඩ් එක නෙමෙයි නේ. අර කියන්නේ අපි හදලි වල අපි දැන් ටෙස්ට් රන් පීරියඩ් එකක් කරන්න පුළුවන්. අපි ටෙස්ට් කරගෙන ඉන්න. එහෙම කරන්න පුළුවන්. ඒත් අපි ගන්නේ අපිට හදලා අපි මේක පාවිච්චි කරන්න පුළුවන් දවස. එතන සමහරట్టి අපි පාවිච්චි කරලා ඉවර වෙලා ටෙස්ට් රන් කරගෙන ඉන්න මේ හරියට පාවිච්චි කරන්න නැතුව. ඒ වගේ අපිට කරන්න දැන් අපි ගන්නේ පාවිච්චි කරන්න අවේලබල් වෙච්ච දවස. මොකක්ද එන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. Nike කියන බ්‍රෑන්ඩ් එක මන් දන්න තරමින් එයාලට ෆැක්ටරි ගොඩක් නැහැ. පොඩි කම්පැනි වලින් සාම්පල් දෙනවා. Nike එකට එයාලට ෂූ එකක් සෙට් වුණොත් ඒ ෂූ එකට Nike කියලා බ්‍රෑන්ඩ් එක යූස් කරන්න දෙනවා. එතකොට බ්‍රෑන්ඩ් එක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වෙන්නේ නැද්ද? බ්‍රෑන්ඩ් එක ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් වෙන්නේ. මේක ගැන හරියටම දන්න හරි. Nike නෝ දෙනවානේ. හා හා හා. එතකොට එතන තියෙන්නේ බ්‍රෑන්ඩ් එකක් නෙමෙයිනේ. හරිද?
ඒගොල්ලෝ නයික් කියන කට්ටිය මම දන්නා නයික් කියන කවුද කියලා ඔය නයික් කියන කට්ටිය හිතමනාපේ දෙන්නේ නැහනේ දැන් කවුරු හරි හොඳ සපත්තුවක් පුස්සන් යනවා නයික් එකට කියනවා අනේ මේක පට්ට මේක සුපිරි මේකට මම ආවේ හරි දාන්න දීලා අහනවා එහෙම ගිය වතාවට එහෙම බ්‍රෑන්ඩ් නේම් එක දාන්න දෙනවද දාන්න දෙන්න එතන ඒගොල්ලෝ ගිව්ස්මක් අතේ අරගන්න ඒ කියන්නේ එතන ගිව්ස්මක් යනවා ට්‍රේඩින් එතන දෙන්නේ ට්‍රේඩින් ලයිසන් එකක් දෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ට්‍රේඩින් ලයිසන් එකක් හරි ෆ්‍රැන්චයිස් ලයිසන් එකක් හරි දෙනවා ඕගොල්ලෝ අපේ නමේ මේක කරන්න පුළුවන් ඕගොල්ලන්ට අපේ මේක යූස් කරන්න පුළුවන් අපේ දේවල් එතන යන්නේ මොකද්ද එතන යන්නේ ලයිසන් එකක් දෙන්නේ නේ ලයිසන් එකක් දෙන්න එතනේ ඒතකොට ලයිසන් එකක් දුන්නාම ඒ ලයිසන් එක වෙනුවෙන් යම්කිසි ගාණක් දෙන්න ඕනේ අනිවාර්යෙන් ඒක ලයිසන් එක ගන්න එක්කෙනා යම්කිසි ගාණක් දෙන්න ඕනේ යාට ඒක ඇනුවලි වෙන්න පුළුවන් මුල්ලතාව දෙන්න පුළුවන් හරිද එතකොට අපිට ලයිසන් එක නේ අර සපත්තු උස්සන් ආපාර එහෙම දෙන්නේ නැහනේ එතකොට එතන අංකිත පිළිරත් ඒක කියන්නේ අර ඒගොල්ලන්ගේ හරිය දාගන්නේ හරිය සපත්තුර දාගන්න යම්කිසි ගාණක් අනිවාර්යෙන් ගන්නවා නයික නැත්නම් නයික කියන 500ක් වගේ වෙනවා හරිද නිකන් එහෙම හරි දාන්න දුන්නොත් මරුවටදී හරිද එතකොට හරිය නිකන් අනිත් පැත්තට දාලා ඒ වගේ තියෙන්න පුළුවන් නිකන් කොපි වලනේ හරි එතකොට එතන සිද්ධ වෙන්නේ බ්‍රෑන්ඩ් නේම් එක මෙහෙම එකක් දෙන ගන්නේ එතන වෙන්නේ එතන ඇග්‍රීමන්ට් එකක් යන්නේ ලයිසන් එකක් දෙන්නේ හරිද එතකොට එතන ඒ ලයිසන් එක ගියාට අඳුර ගන්න පුළුවන් නේ ඉතරයා ඒ ලයිසන් එක ගන්න එක නයික් කියන ලයිසන් එක ගන්න එක්කනට ඒ ට්‍රේඩින් ලයිසන් වෙන්න පුළුවන් නැත්නම් ඒ ෆ්‍රැන්චයිස් ලයිසන් එක වෙන්න පුළුවන් එයාට ඒක හිතමු දැන් එයා අවුරුදු 5කට ගත්ත කියලා අවුරුදු 5කට එයා මිලියනයක් දීලා එයා ඉල්ල ගත්තා මේ හරිය දාන්න මේ එයාගේ සපත්තුවේ එතකොට එයා දන්නවා මේ මිලියන 5 වළංගු වෙන්නේ අවුරුදු 5කට ඉතරයි එයාට පුළුවන් මේ ඇග්‍රීමන්ට් එකට ගිය එක ඉන්ටැන්ජිබල් ඇසට් එකක් වශයෙන් කියන්නේ අපි දාමු ෆ්‍රැන්චයිස් එකක් විදිහට හරි කමක් නැහැ ට්‍රේඩින් ලයිසන් එකක් වශයෙන් හරි කමක් නැහැ එයාට පෙන්වන්න පුළුවන් ඉන්ටැන්ජිබල් ඇසට් වල ඒක එයාට ඇමෝටයිසන් කරන්න පුළුවන් අවුරුදු 5ක් ඇතුළත මොකද ඒක අවුරුදු 5න් ඉවර ඇග්‍රීමන්ට් එක හරිද ඒක තේරුණාද ඔයාලට එහෙමනේ බ්‍රෑන්ඩ් නේද ඇග්‍රීමන්ට් එක තියෙනවා තේරුණාද මේ ගාන හරියටම ගන්න තේරුණාද මේ තමයි කවුන්ට් ට්‍රීට්මන්ට් එක වගේ දෙයකට නිකන් අතන ඉඳලා ගස්සන්න බෑ. ඒ කියන්නේ ඇමෝටයිසේෂන් කියන්නේ අපි ඉන්ටැන්ජිබල් ඇසට් එකක් මේ අපි ෂෙයා කරද්දී මේ ඩිප්‍රිසියේෂන් කියන්නේ අපි PP එකක් ඩිප්‍රිසියේෂන් PP එකක් PP එකක් කරද්දී අපි මේ ක්‍රමක්ෂය කියන එක අපි පාවිච්චි කරනවා LKS 16 මේ ලීසින් ඇසට් එකක් මේ අපි ක්‍රමක්ෂය කරද්දිත්. හරි. හරි 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 ඉස්සරහට යනවා. අර කාරණේ අර ලයික් සීන් එක. තේරුණානේ. ඔයත් තිබ්බ කියන්න. කමස්කන පටන් ගන්න එක available for use. හරි. දැන් කාට හරි ප්‍රශ්නයක් යන්න පුළුවන් අපිට ඩිප්‍රිසියේෂන් කරන මෙතඩ්ස් දෙකක් තියෙන එකක් තමයි ස්ට්‍රේට් ලයින් නැත්නම් මොකද්ද රිඩියුසින් බැලන්ස් මෙතඩ්. අපි මේ දෙකෙන් එකක් තෝරගන්නේ කොහොමද? අපිට හිතමනාව අපිට තෝරගන්න පුළුවන්ද? හිතන්න පුළුවන්නේ. එහෙම තෝරගන්න බෑ හිතමනාව තෝරගන්න බෑ. අපි බලන්න ඕනේ අපි එස්ටිමේට් එකක් කරන්න ඕනේ මේ තියෙන ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අපේ ඉකනොමික් අපේ දෙන ඉකනොමික් රිසෝස් ජෙනරේට් කරන්න අපි ජෙනරේට් කරන්න අපිට වැය වෙන්නේ සමාන වශයෙන්ද? ඒ කියන්නේ අපිට මේක හින්දා ඉකනොමික් රිසෝසස් බිහි වෙන්නේ හැම අවුරුද්දම සමාන වශයෙන්ද? හරිද? ඒතර එහෙම මේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක හින්දා අපේ දෙන ඉකනොමික් රිසෝසස් බිහි වෙන්නේ හැම අවුරුද්දෙම සමාන වශයෙන් නම් සමාන වශයෙන් ඒ කියන්නේ මේක හින්දා මුල් අවුරුද්ද ලක්ෂයයි දෙවෙනි අවුරුද්ද ලක්ෂයයි හැමදාම ලක්ෂය තමයි හම්බෙන්නේ මේකේ පළදායි ජීව කාලය පුරාම ලක්ෂ තමයි අවුරුද්ද ජෙනරේට් වෙන්නේ. එතකොට අපි මොකක්ද ගන්නෙ මෙතඩ් එක ඇමෝටේෂන් මෙතඩ් එක අපි ගන්නෙ ස්ට්‍රේට් ලයින් මෙතඩ් එක ගන්න. මොකද ස්ට්‍රේට් ලයින් මෙතඩ් එකේදී හැම අවුරුද්දටම ඩිප්‍රිසියේෂන් නැත්නම් අපි ගන්න මොන ඇමෝටේෂන් ගන්නෙ එන්නේ සමාන ගාණක් එන්නේ. ඒ කියන්නේ අපිට සමාන ගාණෙන් බෙනිෆිට් හම් වෙනවා සමාන ගාණ අපි මේක ක්‍රමක්ෂය වෙනවා. හරිද? නැත්තම් මේක හිතන්න දැන් මේ තියෙන ඉන්ටර්න් ඇසෙට් එක
මුලින් හොඳට ජෙනරේට් කරලා මේක අන්තිම කාලෙ එන්නෙන් අඩු වෙනවා. අඩු වෙන එක මේ බහින කාලයෙන් යන්නේ ඒක. හරිද? එතකොට ඒක මුල්වත් මුල් අවුරුද්ද එන අලුත්ින්ද 1 මිලියන් හම්බ වෙනවා, දෙවෙනි අවුරුද්ද 105 හම්බ වෙන්නේ, 3 ලක්ෂ 3යි. එහේ මේව තමයි අඩුවලා යන්නේ. බෙනිෆිට් හරිද? එතකොට බෙනිෆිට් යන්නේ අඩු වගේ නම් අපි යන්නේ මොකද්ද? රිඩියුසින් බැලන්ස් මෙතෙඩ් එක ගන්න මොටසිස් කරන්න. ඒ කියන්නේ මේක මේක මුල් අවුරුද්දේ වැඩියෙන් වැය වෙනවා. මේක මුල් අවුරුද්දේ වැඩියෙන් වැය වෙනවා අපේ ඉකොනොමික් රිසෝස් ඉකොනොමික් රිසෝසස් නැත්නම් බෙනිෆිට් ජෙනරේට් කරන්න. ඒ හින්දා අපි මේක රිඩියුසින් යන්නේ. මුලින් වැඩි යන්න අඩු වෙනවා. හරිද? ඒකත් ඔයගොල්ලන්ට පොයින්ට් එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට හොඳ පොයින්ට් එකේ ප්‍රශ්නෙට උත්තරයක් ආවොත් නේ හරි. ඇයි එහෙම අපෙන් අහන්න පුළුවන්. එහෙම තෝරා ගන්න ගියා හුවුන් නියන් හරි. ඔන්න උත්තරේ තියෙනවා ඔයගොල්ලෝ කාව. හරි. දැන් මේ අන්තිම හරි එන්නේ මේකේ. හරි. අනිත් එක තමයි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න. ප්‍රශ්න දෙවල් ඇලියුක. සාමාන්‍යයෙන් intangible asset එක residual value එක බිඳුවයි. normally බිඳුවයි. හරිද? ඒත් අපි මේක අපේ useful lifetime එක අවසානයේ කවුරු හරි අපෙන් මේක ගන්නවා කියලා. අපෙන් මේක සල්ලි දෙලා ගන්නවා කියලා කවුරු හරි මෙතන මොනින්ද? මෙතන space එක කියන. අපිත් එක්ක කවුරු commitment එකක්, කිවිසුමක් පොරොන්දුවක් වෙලා තිනවන තව කවුරු third party ආයෙද නැහැ. මොකද වෙන කවුරු හරි අපෙන් අපිට මේ අපිට කියලා තියෙනවා මේ අවුරුදු يعني අපේ useful lifetime පස්සේ මෙයා ගන්නවා කියලා අපිට දැන් පොරොන්දුලා තියෙන්නේ. එතකොට ඒ පුරින්ද වෙච්ච ගාන අපිට ගන්න පුළුවන් residual value එක විදියට. හරිද? තව දෙයක් තමයි අපි හිතනවා නම් අපේ useful lifetime එක අවසානයේදී මෙන්න මේ asset එකට market value එකක් තියෙයි කියලා, active market එකක් තියෙයි කියලා අපි estimate කරන්න ඕනේ එදාට තියෙන market value නැත්නම් කියන fair value එක කියද කියලා අපි ඒක estimate කරලා අපිට ගන්න පුළුවන්. අපිට එක මොන තරම් ඉති තියෙනවා NPV method එකෙන් ගන්න පුළුවන් ඕවා. හරිද? මොකද අනික ගහන්න විස්සහන්න බෑ මේ විදිහට. හරිද? අපිට පුළුවන් NPV method එක පාවිච්චි කරලා discount rate පාවිච්චි කරලා ගන්න පුළුවන්. අපිට ඒක ගන්න පුළුවන් එහෙම active market එකක් තියෙනවා නම්. හරිද? එතකොට එහෙම තියෙනවනම් අපි ගන්නෙ එදාට තියෙන fair value. ඒ කියන්නේ අවුරුදු يعني අපේ useful life එකේ අවසානයේ තියෙන අපිට fair value එක ගන්න පුළුවන්. ඒ තමයි මේක තිස්ස normally 0. normally 0 අර මොකක් හරි හැල්ලක් දුන්නොත් ඒ හැල්ලත් එක්ක ඕගොල්ලෝ වැඩ කරන්න ඕනේ. හරි. අපි එන්නසන්ට ඉන්නවා. ආව මන්ද එතනට නන්නේ. එතනට නමයි එතනට නෝ. බයෙන්ද වයි එතනට නෝ. තා චුට්ටේ නේ පවිනාඩි පහින් එන එතනට. හරිද? ඉම්පෑමන්ට් එක එනවා. හරිද? ප්‍රශ්න තිබොත් කියන්නේ. අනිත් තමන් කියන්නේ subsequent measurement. එන ලේසි එකක් මේක. කියන්නේ අපි කොහොමද අපි නැවත වතාවක් කියන්නේ අපි මුල් අවුරුද්දත් අපි කොහොමද නැවත වතාවක් මේ අඳුරගන්නේ? අවුරුද්දක් අපි කොහොමද annual මේක අපි අඳුරගන්නේ? කොහොමද මේක අපි වාර්තා කරන්නේ කොහොමද? හරිද? අපි මේක initial measurement එක තිබ්බේ only focused but in